වන් සුබ සන්ධ්‍යහාාවක් අපි සූදානම් වෙන්නේ ඉරිදා සිදන අසපු ආරම්භ කරන්නට. ඉරිදා සිද්නි අසපුුව තුළ අදත් ධර්මය අහන්නට ප්‍රිය ශ්‍රාවකොබ ඒකරාශීවිී සිටින මොහොති එවුතුම් ධර්මදායාදිය තිරින කරන්නට ගෞරව නමස්කාරපූරකව අදත් ආරාධනා කරා බෙලිහුල් ඔය සීල සමාහිතාර්‍යය සේනාසනවාසී පූචනීය බලංගුඩ රාධහ ස්වාමීන් වහන්සේට වන්හන්සේ බොහම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් සිත්නත අසපූ වෙනුවෙන් පිළිගෙන උන්වහන්සේට පාදන මස්කාරපූරක චේතනාවෙන් ආරාධනා කරනවා ඉරිදා සිත්නිතාසපුයේ ධර්මානු ශාසනාව පැවැත්වීම සඳහා. අවසරයේ ස්වාමිනාන්ස. සාධහෝ 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 සමන්තාචක්කවා ලේසු අත්ත්‍රාගත්තන්තුදේවතා සද්ධම්මංමනි රාජස්සේ සුනන්තු සග්ග මොක්හදම් ධම්මසවෙන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්මසවෙන කාලෝ යං පදන්තා සුවි සුද්ධසිීලේ සුසිින්ධුපමස්ස සමාධිධම්මේ සු පටවී සමස්ස අනන්ත ඥානේසු ගගනුපමස්ස නමාමිසිරසාසිරිගෝතමස්ස පිරිසිදුු සිල්කන්ද සමුදුර සේමා නිසාල සමාධිය මිහිකත සේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අभියස පිණිපාවේවා මෝහන්ධකාරේසු සුරියපමස්ස සංසාර සෝතේසු සේතූපමස්ස දෝසපපවාහේසු මේ ගූපමස්ස නමාමිසිර සාධම්මාම තස්ස මොහඳුර සිදලන ලාහිරු සේමා සසර දියඹමැද පහුරක් සේමා කෙලෙසන් කිලුටුහල වැස්සක් සේමා සද හම්රුවනට පිණිපාවේවා පටිපත්ති සාරේසු සම්මා ටිතස්ස උජුභූත මගගේසු යානාගතස්ස කුසලේසු ධම්මේසු පෙට්න්තූපමස්ස. නමාමිසිරසා සුගතෝරසස්ස පිළිවෙත් සරුවෙයි සුවදක් සේමා දම්රසධනවයි මහිරක් සේමා පින් ගඟගලන නිම්නය සේමා. මहा සංගරුවනට පිණිපවිවා සාধ සාধසාধು නමුතස්සෙ ভাගවෙතෝ අරහතුෝ සම්මා සම්බුද්දස්සේ නමුතස්සෙ ভাගවෙතු අරহাතුෝ, සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවෙතු අරහතුෝ සම්මා සම්බුද්දස්ස අධිචිත්ත මනුයුත්තේන භික්හවේ भික්හුණා පංච නිමිතානි කාලේන කාලං මනසිකා තබ්බානති. අති පූජනීය මහා සංගරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ අමාධර්මයෙන් සැනසෙන මොහොතයි මේ උදාපත් වනේ බුදුබාන ඇසමත් සිතින් මෙනෙහි කිරීමත් ජීවිතයෙන් පිළිබිබු කිරීමත් යම් ජීවිතයක සිද්ධ වෙනව නම් ඔහු මේ මහපොලෙවේ දෙපයින් ඇවිධ යන අයාතර වාසනාවන්ත කෙනෙක් බව, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. අපි හැම දෙනාගේ ජීවිත වලට අවශ්‍ය වන්නේ සැනසීම සතුට තෘප්තිමත්භාවය සහ ඉන්න ටිකකාලෙ කරදරයක් නැතුව ජීවත්වීම මේ බලාපොරොත්තුව උපන් සෑම මිනිසාගේම හදවතේ බහතෝරණ වයසේ පටන් මිය දෙන කාලයේ දක්වාම පවතින බලාපොරොත්තුවක්. එහෙත් ලෝකෙ බොහෝ දෙනා සැනසීම උදෙසා සිදුකරනු ලබන දේවලින් බොහෝසයින් ලත් සැනසීම අහිමි වී අනවා මානසික ශාන්තිය සාමය අහිමි වෙනවා. ජීවිතය තව තවත් බොම බරසාර වෙනවා. ආවේගකාරී වෙනවා, පිඩාකාරී වෙනවා. වැරදිවිධයට ජීවිතය භාවිතයට ගත්තොත් උරුමය වන්නේ දුකයි. බුදුරජාණන් වහන්සේ අපට උගන්වා වදාලි තම ජීවිතය තුළින් සැනසීමි උල්පත් මතුකරගෙන. ප්‍රීතියෙන් සංසිඳීමෙන් දෙවියන්ගේ පවා ප්‍රසංසාල් ලැබමින් ජීවත්වන විදිහ ගීවේවා පැවිදිවේවා කාටකාටත් ජීවිතයට හරවත් යමක් ලැබෙනවනං බුදුරජාණන් වහන්සේගේ ධරමයෙන් පමණයි බාහිරලෝකයෙන් ලැබෙන සැනසීමක් ලැබෙන ශාන්තියක් නැතිබව අවධාරණයෙන් සැලක යුතුවයි. තුන්ලාට අද කියා දෙන්න බලාපොරොත්තු වන්නේ සිතක ඇතිවන නොයෙක් විදිේ. විසම චිත්තාවේගයන් කෙසේද පාලනය කරගන්නේ. කොහොමද මේ හිත සාන්ත සුන්දර සුවදායක හිතක් ලෙස පවත්තුවන්නේ. විරාගීවයට විමුක්තිය නැවීගත්ත සිතක් ලෙස. කොහොමද මේ සිත අහසුරුවා ගන්නේ කියන මේ කාරණය අලලා අද්ාගතයන් වහන්සේගේ නික්ලේසි හද මඩලින් මිහිරි මුව මඩලින් සුදෝ සුදුබුදුරැස් ධාරාව විහිදුවමින් වදාළ ධර්මපරියායකුයි අද දේශනා කරන්නේ. කාටකාටත් ඉතාම ප්‍රයෝජනවත්වන මේ ධර්ම පරියාය සාාවධානම සවන් දෙමින්. හොඳින් මෙනෙහි කරමින් සිතේ තබාගන්න බලන්න. ජීවිතය ස්ුවපත්වෙනවා. ඒ බව ඔබ ම අත්වවිඳින්න. සිත සැනසෙනවා එකරුණ ඔබම අත්විඳින්න. මේ පෝරාවක දෙකක කාලය තුළ දහම් අමාමිහිරෙන් ඔබ හද මඩල සතපවන්නයි. මේ කාරුණික සිහිකිරීම ආරාධනය. අදමයවුතුම් ධර්මදානය ඔබට ලබා දෙන්නේ මාලබේ සුප්‍රීම් සිටි පදිංචි එරංගා කරුණාරත්න මහත්මිය සහ. නිසල් ලහේ වගේ මහත්මාත් සවෙන් සවිනිි ඇතුළු දූදරු පිරිසයි ගොමස්්‍රද්ධාවෙන් මේ උතුම් ධර්මදාානය ලබා දෙන්නේ ඒ පින්වත් පිරිසගෙ සිතුම් පැතුම් බලාපුොරොත්තු මෙපින් බලයෙන් නිෂ්ඨවේවා කියලාපි සෙත් ප්‍රාර්ථනා කරනවා බුදුරජාණන් වහන්සේ නිසා අපි ලද සැනසීම ලෝකෙ තව එක්කෙන කුට ෝ ලබාදීමයි අපේ යුතුකම වන්නේ මිහිරිශ්‍රී සද්ධරමය තරම් වටිනා තෑග්ගක් වටිනා දායාදයක් ප්‍රවේණයක් උරුමයක් වෙන මේ විශ්වයේ කොතනකවත් නෑ. උතුම් දායාදේ උතුම් තෑග්ගයි තහාගත ධර්මය එය දෙවියන් සේතලෝ කියට ලබාදීමයි අපේ පරම වගකීම වන්නේ මෙලෙ සිින්නිෂ්ට කරනු ලබන්නේ ඒ වගකීම ඔබත් මේ ධරමය හොඳින් අසන්න හදවතින් දරන්න ජීවිතයෙන් පිළිබිඹු කරන්න ඔබ සත්පුරුසේකු වෙන්න සොඳුරු හිතක් ඇති ශාන්ත සිතුවිලි ධාරාඇති උසස් හැඟීම් පාලනයක් ඇති ඉවසීම් කරුණා මෛත්‍රිය පතුරුවා හරින කෙනෙක් වෙන්න මේ උතුම් ධරමයෙන් ඔබ හදවත පෝෂණය කරගන්න කියලා මතක් කරනවා එක් සමයක භාග්‍යවත්තුූ වරහත් වූ බුදුරජාණන් වහන්සේ සැවත්නුවර දෙවරා මහා වනාරණේ දෙවිි මිනිසුන්ට හිත සුව සලසමින් වැඩ ඉන්න මොහොත්ක සිව්දිිසාාවෙන් ධරමය ඇසීමට පැමිණි මහා සඟරුවනත් ගිහි පැවිදිසීලු දෙනාමත් ආමන්ත්‍රණය කරමින් මිහිරිත් ගම්හිීර ෝත් ධර්ම පරයායක් දේශනාකොට වදාලා අදිචිත්ත මනුයුත්තේන භික්කවේ භික්කුණා පංච නිමිත්තානි කාලේන කාලං මනසිකා තබ්බානි කතමානි පංච මහනෙනි විදර්ශනා පාදක අෂ්ට සමාපත්ති චිත්තය ප්‍රගුණකිරීමෙහීයදුන ශ්‍රාවකයාවිසින් කලින් කලට කරුණු පහක් මනාව මෙනහි කළ යුතුයි මෙලෙසින් බුදුරජාණන් වහන්සේ එඋතුම් ධර්ම දේශනාවට මුලපිරුවා. නැවත වතාවක් ඔබට සීපත් කළොත් අධි්චිත්ත මනුයුත්තේන බික්කුණා මහනනි අධිචිත්තයෙහි යෙදුන භික්ෂුව තවත්විදියකින් කිව්ව අධිචිත්තයකයන්නෙකුමක්ද. දස කුසලකම්ම පතවසේන උපපන්නංචිත්තං චිත්ත මේව. සාමාන්‍යෙන් දස කුසල කර්ම පතයන් සිද්ධ කිරීම වසයෙන් පහළ වන සිතට කියනවා සාමාන්‍යක් කුසල් සිත කියලා. විපස්සනා පාදක අට්ට සමාපත්්‍ය චිත්තාං තතුෝ චිත්තතෝ අධිකං චිත්තන්ති අධිචිත්තං කියල කියේනවා. විදර්ශනාවට පාදක කරගනු ලබන අස්්ට සමාපත්ති චිත්තය අධිචිත්තය කියල කියේනවා. තවත්වදියගෙන් කිව්වෝ සමත්හ පූර්වාංගම විදර්ශනා භාවනාවකදී සමතමේ වසයෙන් උපදවනු ලබන රූපාවචර ධ්‍යාන හතරත්, අරූපාවචර දි්‍යාන හතරත්. එක්කොට එක පොදු නමකින් ව්‍යවාහාර කරෙනවා මොකක්ද ඒ පොදු නම අධිචිත්තය කියලා. මෙන මේ අධිචිත්තය ප්‍රගුණ කරන භික්ෂුව විසින් කාලෙන් කාලිට කරුණු පහක්ං මෙනෙහි කළ යුතුයි කෙලා බුදුරජාණන් වහන්සේ වධාරෙනවා. ඒ කරුණු පහ එකින් එක දැන්න අපී, අවබෝධ කරගනිමු එද භික්කවේ භික්ුණනා යන්න්නනිමිත්තං ආගම්ම යන්නනිමිත්තම් මනසිකරෝතෝ උපපජ්ජන්ති පාපකා කුසලා විතක්කා ජන්දූ පසංහිතාපි දෝසූ පසංහිතාපි මෝහූ පසංහිතාප. තේනෙන භික්කවේ භික්ුණ තම් හා නිමිත්තා අන්‍යන් නිමිත්තන්ම් මනසිකාතබං කුසලූ පසංහිතං භාග්‍යතුරුණාශ වදාාරනවා මහනෙන මේ බුද්ධසාසනය තුළ යෙදෙන භික්ෂුව යම් අරමුණකඩ පැමිණ. යම් අරමුණක් මෙනෙහි කරන මෙහෙ කරමින් වාසය කරනකොට ලෝබ සහගත වූ ද්ේශ සහගත වූ මෝහ සහගත වූ ලාමක වූ අකුසල විතරකයන්නේ භික්ෂුවට උපදිනවනං ඒ භික්‍ෂුව විසින් ඒ මෙනෙහි කිරීම නතර කරදමා අන්‍ය වූ කුසලයෙන් යුක්ත වූ අරමුණක් මෙෙහි කළ යුතුයි කියල බුදුරජාණන් වහන්සේ ප වධාරනවා. බුද්ධවාාසනය තුළ වාසයකරන ශ්‍රාවකයා නිරන්තරයෙන් කමටහන් වඩමින් සමත විදසුන් වඩමින් මූල කර්මස්ථානයක් ප්‍රගුණ කරමින් වාසය කරන්නට ඕන එම වාසය කරමින් කල්ගිවද්දී යම්යම් අකුසල චිත්තෝත්පාදයන් පහළවීමේ හැකියාවක් තියෙනවා සියලු කැලසුන් ප්‍රහානය නොකළ සෑම දෙනාටම ඒ අවධානම තියෙනවා ධාන උපදවලලා තිබ්බත් අෂ්ට සමාපත්ති උපදවල තිබුණා කාමරාගය ප්‍රහාණයක් කරලා අනාගාමී භහොමියයට පත් වෙලා ප්‍රූපරාගරූපරාග මාන උද්ධ චාවිද්්‍යාකයන ධර්මතා ප්‍රහාණය කළ අරහත් පල විිමුක්තියට පත් වෙලා සැනසෙනකම්වෙ කෙලසුන්ගේ බලපෑම එෙනවා. ඉතින් එනිසයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ කාලේන කාලන් කියලා. සමයේ සමයේ මූල කර්මස්ථානයක් ප්‍රධාන කුසලාරම්මණයක් ප්‍රගුණ කරගෙන යනා අතරට ඇතැම් විට ඒ සිත මරධනය කරමින් බලබත් අකුසල විතරකයක් ඇති වුණොත් කොහොමද එය සංසිඳ වන්නේ කියන පාඩමයි මේ උතුම් ධර්ම පරියායින් තත්හාගතයන් වහන්සයවඋගන්වාබදාාරන්නේ. මෙහිදී ඔබට මටා පිසෑම දෙනාටම මෙකරුණ මහෝපකාර වෙනවා. මේ සිත අකුසල විතර්කයන්ගේ හිරවුණහම අකුසල විතරකයන්ට මැදී වුණහාම කුසල විතර්රකයන්ගේ බලපෑමට නතුූ නහම සෑහන තරම් දුරකට නොමග යනවා අසංවර අස්ලීල අදහම සිතක් ඇතිවෙනවා. එය දුරදිග යන්න යන්න කත්හා කරන වචන අසංවර අශ්ලීල වෙනවා. සිදුකරන කායකරම අසංවර අස්ලීල නින්දිත වෙනවා. සිතන සිතිවෙලි දුගඳ හමනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ වධාරෙනවා මේ ධර්මමාර්ග ගමන් කරන ස්ුරාවකයාට එබඳු පාපී විතර්ක වේගයන් ඇති වනහම ඒ සංසිදවා ගැනීම පිණිස ප්‍රගුණ කළ යුතු වැඩපිළිවෙල ඒ වැඩ පිළිවෙලයි මේ විද්‍යට ඔබට දේශනා කරන්නේ. පල්ලමු ක්‍රමයයි බුදුරජාණන් වහන්සේ මේ ඔබට උගන්වා වදාළිකුමක්ද යම් කුසලාරම්මණයක් ප්‍රගුණ කරමින් සිටින මොහොත්තක තවත් ආකාරයකින් කිව්වොත් සමත්හ විදසුන් භාවනාවක යෙදී කටයුතු කරද්දී. ඒ අතරින් නතරට යම්බඳු අක්කුසල විතර්කයන්ගේ බලපෑමක් එනවනම්. අකුසල චන්දයෙන් යුතු අකුසල දරමස්වභාාවයෙන් යුතු චිත්තෝත් පාද ඇතිවෙනවන. තවත් වෙදියකින් කිව්වොත් ලෝභයෙන්යුක්ත ෝභමූල සිත් උපදිනවන දේශයෙන් යුතු දවේශමූල සිත් උපදිනවන මෝහ මූලසිත් උපදිනවනම් ආන්නේ ලෝබදදේස මෝහ මූලසිත් පහලවීම කියන්නේම මූලික භාවනාවෙන් සිත ඉවතට ගියා කියනෙ එකයි. අපි ධර්මමාර්ගයෙන් ඉවතට විසි වනාා කියනෙ එකයි. වල් මත්තුනා කියනෙ එකයි ඒක යන්නේ. අන්නෙ වගේ මොහොතක කොහොමද නැවත සම්මත්ත න්‍යාමේ නමින් හඳුන්වන කුසල්ල මාර්ගයට කුසල වීතිහයට මේ සිත යොමු කරගන්නේ. ඒ සඳ හානුගමනය කළයුතු ක්‍රමෝපාය කුමක්ද කියලයි මේ භාග්‍යවතුන් වහන්සේ වදාාරන්නේ. යම් මොහෝතක ඔබේ සිත ඔබ ප්‍රගුණ කරන ඔබ වඩන කුසලාරම්මනින් ඉවතට පැනලා. ඔහේ යන්න ගත්තුොත් විවිධා කුසලා අරමුණුවල ලෝබදේශ මෝහොමාන අරමුණ වල යන්න ගත්තොත් ඔබ කුමක්ද කළ යුත්තේ බුදුරජාණන් වහන්ස බධරනවා. ඒන භික්කවේ බික්ුණා තම්හා නිමිත්තා අන්්‍යන් නිමිත්තම් මනසිකා තබ්බා. ඒ භික්‍ෂුව විසින් ඒ අකුසල විතාරකය අතහැරලා අන්‍ය වූ කුසල්ල විතරකයක් කුසල නිමිත්තක් කුසලාරම්මණයක් මෙනෙහි කළ යුතුයි කළකෙනවා. යම් සිතුවිල්ලක් අකුසල සහගතව සිත තුලින් මතු වෙන වෙලාවේ එය හඳුනාගෙන එය තවදුරටත් මෙනෙහි නොකර අන්‍ය වූ කුසලාරම්මණයක් සිතට ගනීමයි. පලමුවන ක්‍රමවේදය. අන්‍ය වූ නිමිත්ත කලක කියන්නේ කුමක්ද. අනඥං නිමිත්තංනාම ජන්දූපසංහිතයේ විතක්කේ සත්්‍යේ සූපපන්නේ අසුපභාවනා අනඥන් නිමිත් අන්න නාම. ලෝබමූල විතර්කයක් හිතේ පහල වනාම සිතුවෙලි ධරාවක් පහලවනාම එය සත්තුවයන් පිළිබඳවනන් ඇතිවෙන්නේ. අසුභ භාවනාවට සිතයොමු කළ යුතුයි අස්ුභභාවනාාව වැඩිය යුතුයි අන්නේ අසුභභාාවනාව යතෙන්දි අන්‍යන්න්නමිත්තං වෙන මරමුණකට හිත යොමු කරන්න කියල වදාලෙ. සංඛහාරය සූපපන්නේ අපිීතමකෝ සත්ව නොවූදේ පිළිබඳව. යම් ලෝභයක් ඇතිවනානං අනිච්ච මනසිකාරු අනිත්‍ය වශයන්නේ මෙනෙහි කරලා ඒ ද්‍රෞ්ව්‍ය ඒ සිතුවිලි එ නාමරූප පරම්ප්‍රාව අනිත්‍ය වශයෙන් මෙෙහි කිරීම. අනඥාන් නිමිත්තං කියෙල කියනෙන අන්‍ය වූ නිමිත්තක් මෙෙහි කිරීමය කියලා. සත්ත්වයන් පිළිබඳව ද්ේශ සහගත සිතක් ඇතිවුනාාට පස්සේ මෙත්තා භාවනා අඥන් නිමිත් අන්නාම ඉන් බේරීම පිණිස මෛත්‍රී භාවනාව ඉපදවිය යුතුයි. සංස්කාහාර ධරම පිළිබඳ යම් දේශයක් ඇතිවුණොත් ධාතුමනසිකාර භාවනාව අනුවකල්පනා කරල් ඒ දවේශය දුරු කරන්නට ඕන. මෝහූප සංහිත යම් සිතිවිලිවේගයක් ඇතිවුණොත් ඉට සරිලන ප්‍රඥා භාවනාවකින් දුරු කරන්නට ඕන වෙනස් කරන්නට ඕන. සාමාන්‍ය ලෝකෙ ජීවත් වෙදදි පුද්ගලෙකුට ඇති වෙන්න පොළුවන්තවත් පුද්ගලයකුගේ අත්පාදෙස බලද්න්නේ මොහුගේ අත් මොහුගේ පා මහුගේ ඇගිලි මොහුගේ කෙස්කන්, ඇසන්, සම දත් මෙන මේවා ලස්සනයි ප්‍රියයි මනාපයි කියලා ලෝමයක් ඇතිවෙනවා. අන්නේමගේ වෙලාවක ඔහු මෙනෙහි කරන්නට ඕන කින් හිසාරත්තෝසිය. නොබ කුමකදම ඇලුණෙ කේසේ සුසාරත්හෝසි ලෝමේ සුසානත් ෝසි ඔබ කෙස්ටික්්ව ඇලි යින්නේ. ලොම්වලටද ඔයවිදිට මේ ශරීරේ තියන කුණප කොටස් එකින් එක මනසිකාර කරමි නොබ කුමකද මේ ඇලිලයින්න. අයං අත්ත භාවෝනාම මේ ජීවිතය කියයන්න්නේ මේ ආත්ම භාවය කියයන්නේ. තීහි අට්හහි සතයෙහි උත්සාපිතෝ අස්තීන් තුන්සියකින් තමයි ගොඩ නැගිල තියෙන්නේෙ. නවහි. නහාරු සතේහි ආබද්ධෝ නහාරවැල් නවසීයකින් වෙලිල තියෙනවා. නවහි මංස පේසි සතේෙහි අනුලිත්තෝ නවසීයක් මාන්සපේසීන්ගෙන් දැවටිලා තියෙනවා. අල්ල චම්මේන පරිියෝ නද්දෝ. තෙත් හමකින් මේ ශරියරේ වැහිලා තියෙනවා. නවහි වනමුකේහි, නව නවති ලෝමකූප සහස්සේහිච අසුච්චි පගහරති. . දොරටුවකින්ද අනු නමදාහක් ලෝම කූපයන්ගෙන්ද අසු්චි වැගරෙනවා. කුණපපූරිතෝ කුණපවලින් පෙරේගිහිල්ලා දුග්ගන්දෝ හමන්්‍ය දුග දක්මයි ජේගචහෝ ජුකුප්සා සහගතයි පටික්කෝලෝ පිළිකුල් සහගතයි දවත්තිංස කුණපසංචයෝ දෙතිසක් මහ කුණපවල එකතුවක් නත්තෙත්හ සාරංවා වරංවාතිී ඒ සාරයක් හෝ උතුම් දෙයක් නෑ මෙන්න මේ විදියට අසුභවශයෙන් මෙනෙහි කරනකොට යම් පුද්ගලයකුට යම් පුද්ගලයේ ගැන උපන් ලෝභයක් වේනම් එය ප්‍රහානය වෙනවා. එනිසා ලෝභය ඇතිවුනාානන් ලෝභෙයට විරුද්ධවාසුභය මෙනෙහි කිරීම අන්න නිමිත්තක් මෙනෙහි කිරීම කියල කියනවා. අපිහිතමුකු කාගෙහාරී සිතකට බඩු මුට්ටු ගැන ගේ දොඩ ගැන යාන වහ ඩ කඩ ගැන. භක්ෂුවකටනම් පාත්‍ර සිවරු ගැන කොටසෙනසුන් ගැන ඇතිවෙන්න පුළුවන් ලෝමය එමගේ අවස්ථාවකද කුමක්ද කරන්නට ඕන ඒ ද්‍රව්‍ය පිළිබඳ අස්සාමික තාවකාලික භාව වසේන මනසිකරෝතෝ සෝපහී ඇති සැබවින්ම ඒ ද්‍රව්‍ය සිත්පිත් නැති දේබල් සත්ව පුද්ගලත් ස්වභාවයෙන් තොරයි තේෙනස්ස අනිච්්‍යතෝ මනසිකාරෝ එය අනිත්‍ය වශයෙන් දුක්වශයෙන් මෙනිහි කරන වනාාත්ම වසයෙන් මෙනහි කරනවා එහම මෙහි කරනකොට සංස්කාර ගැනයම් බැඳීමක් වේ නම් ඒ නැතිවෙලා යනවා. එවගේම දේශය අිීතමකෝ සත්තුවයන් පිළිබඳව දේශයක් ඇතිව වනාා කියලා. අල්නි වගේ අවස්ථාවක ආගාත විනය කකචෝපමාවවාදා දීනං වසේනම මෙත්තාභාවේ තබ්බා වෛරේ දුළු කරන ආකාරය කකචූපම අවවාදය මෙවා මෙනෙහි කරලා මෛත්‍රී වඩනම. ඒහම මෛත්‍රී වඩන කකොට දේශය දුරුවෙනවා. ඒවගේම ද්‍රෞව්‍ය පිළිබඳව යම් දේශයක් ඇතිවුණු ඔහු හිතන්නට ඕන කින් පථවීධාතුයා උදාහු ආපෝධාතුයා කෝවා පනායම් කුප්පතිනාම මම මේ කිපෙන්න්නේ පටවිධාතුවටද. මම මේ ගැටෙන්න්නේ ආපෝධාතුව සමගද, කුමක් සමගද මං මේ ගැටෙන්නේ. මේ විදියට ධාතු වශයන්නේ ධර්මස්ව භාවේ මෙනහි කරනකොට දෝසෝ පහී ඇති දවේශය දුරුුවෙනවා. එනිසා, රාගය ඇතිවුනත් දේශය ඇතිවුනත් එවදෙසා කළමනා දෙයක් තියෙනවා.ඒදේ සිින්ද කරනකොට ඒ දේශය දුරු වෙනවා. ඉලකට මෝහයක් ඇතිවෙනකොට මෝහ සහගත මානසිකත්වයකින් පසුවෙනකොට කුමක් දෙයක් කළ යොත්තේ. ගරු සංවාසෝ උද්දේසෝ උද්දිිට්ට පරිපුච්චනං කාලේන ධම්ම සවනං ටානත්්ඨාන විනිච්චයෝ පං්ච ධම්මූ පනිසාය මෝහය ධාතුූ පහීඇතිී කෙලව ගන්වා වධාරනවා. ධර්මතා පහක් හොඳට සේවනය කරන්නට ඕන මෝහය දුරුකිරීම පිණිස. ඒ අතනින් පළවෙෙනියක තමයි, ගරු සංවාස, ගුරුවරයෙක් ඇසුරු කරගෙන වාසය කිරීම, භික්ෂුවක් නම් වැඩීට ස්වාමීන් වහසේ කෙනෙ ගුරුතනතුරේ තබාගෙන වාසය කරන්නට ඕන. එහෙම වාසය කරනකොටඒ ගුරුුවරය තමන්ගේි කුඩා මහත් වැරදි අඩුපාඩු පෙන්වාදීලා මුලාවෙන් කරන දේවල් පෙන්වාදීලා ධරමයේ ප්‍රඥාාවේ මනාව පිහිටුවන ඇතගොටයාගේ මෝහය දුරුුවෙනවා ඊළඟට උද්දේ සං ගන්හන්තෝපි ගුරුවරයෙක් ළඟට ගිහිල්ල ගෞරබනීආකාරයෙන් ශ්‍රී සද්ධරම ඉගෙන ගන්නකොට ඒ ධරමේ මනාව සධ්‍යායනා කරනකොට ආන මෝහය දුරුවෙනවා ඒගේම උද්දිිට්ඨ පරිපුච්චනං ඒ ගෙන ගත්තදේ පිළිබඳව ඉධම්භන්තේ කතං ඉමස්සකෝ අත්දෝති පරිපුච්චන්තෝ කංකං විනෝදේති. ස්වාමිණ මේ බණකත්තහාවෙ මේ බණපදේ මේ ධර්ම පරයායි අරත්ය කුමක්දාදී වශයෙන් විමසනකොට ඒ ස්වාමීන්වහන්සේ නං උන්වහන්සේගේ මෝහය දුරුවන්නේ එක හේතුවක් වෙනවා. එවගේම සුදුසු වෙලාවේ ධර්ම ස්්‍රවණයට ගිල්ල මනාව ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරනකොට මෝහයට හේතුවන කරුණු දුරුවෙනවා. ඒවගේම තහනාටහන විනිච්චය හෙවත්. යම් යම් සිදුවීම්වලට හේතුවන හේතුූන් මොනවද කෙළ බලනව වෙනත්තාකාරයකින් ගෙව්වොත් හේතුව පලේ අවබෝධ කර ගැනින් පිෙනසව නුවන යොමු කරනවා අන්න එම නුවන යොමු කරනකොට ඉදමස්ස කාරණං ඉදන්න කාරනං මේක තමයි මේක හේතුව මෙය මේ දර මේ හේතුව නොව ආදී වශය ඒ නි්ේ තමාට සිද්ධ කරගන්න ලැබෙනවා ආන න්‍යතකොට මෝහේ දුර් වෙනවා. ඉතින් භාග්‍යතුන් වනාස බධාරන පංච දම්මූ පනිසාය මේකේ පොකරුණු පහමුල් කරගෙන හොඳින් ප්‍රගුණවුණුත් මෝහ දාතුහෙවත් මෝහ ස්වභාවය දුර්වෙලා යනුවා. මෙනමී විදිහයට යම් පඳු අකුසල් අරමුණක් සිතේ ක්‍රියාත්මක වෙදී. ඒ අකුසල් අරමුණ මෙනෙහි කිරීම දුරු කරදමා කුසලාරම්මනයකට පැමිණෙනවා. නැතින්ස ආරම්මණේ සු යංකිච්ි භාවින් තස්සා පීමේ විතක්කා පහහි අන්තිේව. තිස් අටක් වූ සමත හාරම්මණයන් තීරම කුසලාරම්මණයන්. ඒඇන්නේ දස කසින් දස අසුභ දස අනුස්සති සතරභ්‍ර්ම විහාර සතර ආරුප්ප චතුදධාතු අවස්ථානය අහාරයෙහි ප්‍රතික්කූල සංඥාව කියන මෙන්න මේ හතලිහක්කෝ කර්මස්ථාන අතුරින් ආලෝක කසිනයයක්. ආකාස කසිනයත් හැර සෙසු කර්මස්ථාන තිස් අටින් ඕනෑම් කර්මස්ථානයක් මෙනෙහි කරනකොට ඔය පාපී විතර්ක දුරුවෙනවා කියනෙ එකයි මෙ පළමු කෙලෙස්ථවන ක්‍රමවේදයෙන් බුදුරජාණන් වහන්සුගන්වා වදාරන්නේ. එහිදී ආලෝක කසිනය ඕදාත කසිනෙහිද එළඟට ආකාස කසිනය කසිනුඝාටි මාකාස, ඥපතියෙන්ද මතු කරගන්නා බැවින් සම සතලිස්කර්මස්ථානවලින් ඒ ආලෝක කසිනයක්ත් ආකාසකසිනයත් අතහැරලා සෙසු කර්මස්ථානතිස් අට ප්‍රගුණ වෙනකොට ඒ පුද්ගලයාගේ අකුසලයට දිවගිය අකුසලේට බැසගත්තහිත කුසලාරම්මණයෙහි පීටනවා. ඊට පස්සේ ඒ ශ්‍රාවකයට අවස්ථාව ලැබෙනවා පාපී විතර්කය වෙනුවට කුසල විතර්කයකින්. ඒ පාබී විතරකයට නිග්‍රහ කරලා ඒ දුරු කෙල්ලා නැවතත්තමා විසින් ප්‍රගුණ කරන මූල් කරමස්ථානයට හිත යොමු කරන්න ඉතිං ඒ කාරණයේ භාග්ධතුන්වාස බධාරනවා තේ සම් පහනා අජ්‍යත්තමීම චිත්තන් සන්තිිට්ඨති සංවිසීධති ඒ කෝධිහෝතිී ඒ අකුසල විතර්ක ප්‍රහාාණය වීමෙන් ඇතුලාන්තේම සිත පහිටනවා ඇතුලාන්තේම සිත බැසගන්නවා සමාධිමත් වෙනවා උපමාමකින් වදාරනම සය අතාපිභික්කවේ දක් හෝ පලග්ඩෝවා පළගණ්ඩන්තේවාසීවා. මහනනි දක්ෂ වූ වඩුවෙක් හෝ වඩුවෙකුගේ අතවැසයෙක් හෝ සුකුමාය ආනියා ඕලාරිිකං ආනිං අබිනීහනේය. ඉතා සියුම් ඇනයක් කරගෙන ලෑල්ලක හෝ වෙනයම් ලියකහෝ ගසාඇති ඕලාරික රළු ඇනයක් ඉවත් කරනවා. සියුම්ඌූ කුඩා වූ ඇනයෙන් තට්ටු කරලා ප්‍රමාණුකූලබ. අ ඕලාරික ඇනය ඉවත් කරනවා වගේ. ඒ මේම කහෝ භික්කවේ මහනනි එලසින් භික්‍ෂුව. යන් නිමිත්තං ආගම්ම යන් නිමිත්තම් මනසිකරෝතු යම් අරමුණක් මෙනහි කරද්දිී හටගත් පාපී අකුසල විතර්කයෝවේ නම් ලොබමූල දේසමූල මෝහමූල විතර්කයෝේ නම්. ඒ විතර්කයන් අතහැරදාලා. ඒ මෙනෙහි කිරීම අතහැරදාලා අ්‍ය වූ කුසලාරම්මණයක් ඒ හටගත් අකුසලට ප්‍රතිවරුද්ධ කුසලාරම්මණයක් හොඳට මෙෙහි කරනකොට අර පාපි අදහස් දුරවෙලා පිරී සිදු කුසලාරම්මණයක සිත පිහිටනවා. පාන්නේ කාරණයයි බුදුරජාණන් වහන්සේ පළමෝදේශනා කරන්නේ මේ පාපී සිතුවිලි දබන්න තබන ක්‍රමවේදී හැටියෙන් එනම් ඔබ ඔබේ හදබතට යම් අකුසල විතරකයක් ඇති වුණොත් ඔබ කළියෝුතුදේ කුමක්ද ඔබ වහාම ඒ අකුසල විතරකය ඒ අරමුණ මෙනේගරන එක නතර කරලා ඊට ප්‍රතිපක්ෂ කුසල විතර්කය කුමක් දැයි හඳුනාගෙන ක්ෂණයකින්නේ භාවිතයට ගන්නට ඕන. රාගයක් ඇතිවුණොත් වහා මසුභයට හිතයොමු කරවා ව්‍යාපා දෙයක් ආගාතයක් දවේශයක් ඇතිවුණු වහාම් මෛත්‍රයට හිත යොමු කරනවා. ඔය විදිහයට ඒ අකුසලයට ප්‍රතිපක්ෂ ධරමය කුමක් දැයි හඳුනා ඒ කුසලධරමය ප්‍රගුණ කිරීමෙන් ඔබට බොළුවන් ඔබේ හදවත පිරිසිද තබන්න. පාරිශුද්ධියෙන්තුව පවත්වන්න. ඕලාරික රළු වූ ඇනී ඇති ඇනයක් ඉතා සියුම් වූ ශක්තිමත්තුව ඇනයකින්. ත්ட்டுු කරලා විදල ඉවත් කරනවාගේ ඔබට පුළුවන් ඔබ හදවතේ අනීඇති உලක් සදිසි පාපී විතාරකයමි කුසල විතරකே බලවත් කරලා ගලවා ඉවත් කරන්න ගලවා ඉවත් කරලා ඔබ හදබත සුවපත් කරගප්ත දවසට ඔබට වැටහේවි හෝ මොන්න තරන්නම් පුදුමයිද මොනතරන්නම් ශාන්තයිද සොඳරුයිදම හදවත් පාපයෙන් දුරුුවූ කුසලෙන් පිරේගිය හදමඩලයා සිරිය පුදුමයි ආනුබටත් පඳந்த ලබෙනවා. ඉළඟට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාාරෙනවා මේ විදිහයට යම් පාප විතර්කයක් අකුසලා දහසක් ඉවත් කරගන්න බැරිවුණොත් තුමක්ද කළ යුත්තේ තේන භික්කවේ බික්කුණා තේසං විතක්කානං ආදීනොවෝ උපපරික්කි තබ්බෝ ඉතිපි මේ විතක්කා කුසලා ඉතිබි මේ විතක්කා සාාවජ්ජා ඉතිපි මේ විතක්කා දුක්හ විපාකාති මහණනි ඒ භික්‍ෂුව කුමක්ද කළ යුත්තේ ඒ උපන් අකුසල විතරකයේ පාපී සිතුවිලි දහරාවේ. ලාමක කල්පනාවේඇති ආදීනව මෙනෙහි කරනවා. මා මේ මෙනෙහි කරන දේ මාමේ හිත්තන දේ අකුසලයක් දුක්විපාක ගෙන දෙන්න. මෙය සාවද්‍යයි මිද්‍යාවක් මං මෙසේ කල්පනා නොකළ යුතුයි ආදී වශයෙන්. ඒ අකුසල විතර්කයට ලැබෙන ආදීනමය ගැන දුක්විපාකය ගැන මෙනෙහි කරනවා. එලෙසින් ආදීනම මෙනෙහි කිරීම තුළ ඒ අකුසල විතර්කය, ුවෙනවා ආදීනුව මෙනෙහි කිරීමම කියන්නේ ප්‍රඥාභාවනාව වැඩීමක්. එවිට අඩ ලාමකව ඇති වූ හිතේ යම් තරම් කාලයක් බලපැවතුන ඇකුසල් ආවේග ධාරාව දුරුවෙනවා. ඉවත් වෙලා යනවා. සිත සමාධිමත්වෙනවා සාන්ත වෙනවා සංවර වෙනවා. බුදුරජාණන් වහන්සේ උපමාවක් වධාරෙනවා සයතාපි භික්කවේ ඉද්ධීවා පොඩිසෝවා දහරෝ යුවා මණ්ඩනක ජාතිකෝ මහනෙනි තරුණ කාන්තාවක් තරුණ පිරිමි කෙනෙක් මනාව ස්නානය කරලා කෙස්පීරල මුහුණ සරසාගෙන ඇඳුම් ආයිත්තම්මලින් ගත සරසාගෙනඉන්න මොහොතක සරපයකුගේ කුණක් සුනකේකුගේ මලකුණක් මනුස්සෙකුගේ මලකුුණක් ඕෝග කර එල්ලෙනවා එහෙම කරය එල්ලුවොත් මොන තරන් හු පිළිකුලක් ඇතිකර ගන්නවද අට්ටීයය හරායය ජිගුත්්්‍යෙයිය දුරිින්ම දුර කරනවා මගින් ලජ්ජිත වෙනවා දුක්කඇතිව පිළිකුල් කරමින් වාසයකන්වා අන්නේ වගේ මහනෙනි තේන භික්හව බික්ුණා තේසං මිතක්කානං ආදීනවෝප පරික්खි තබ්බෝ. අර මලකුණක් ගත දැවටීමෙන් මුළු ශරීරයම නැවත අප පිරිසිදු වෙනවා වගේ. පිරිසිුදු ගත මලකුණකින් අප පිරිසිදු වෙනවා වගේ. මා මෙතෙක්කල් ප්‍රගුණ කළ මේේ කුසල විතර්ගයෝ පිරිසිදු කල සිත මෙල් ලාම කකුසලේ නිසා මේ අකුසලාරමුණ නිසා පිරිසිදදු වෙනවනේද. න්නේම හිතලා මම වහාම මේ අකුසල විතර්කය ආදීනම මෙනේ කරලා එයි නැතිවන විපත ගැන මෙනේ කරලා. අකුසලයෙන් නිදහස් වීයුතුයි මා වඩන මූලික භාවනාව මනාව නැවත ප්‍රගුණ කළයුතුයි කියෙලා තමා තුලින්ම මතුකරගත් ශ්‍රද්ධාවකින් වීරයකින් අධිෂ්ඨානයකින් නැවත වතාවක් ධර්මමාර්ගයට බැසගන්නුවා. මේ විදිහයට යම් ශ්‍රාවකය අකුසලය ජයග්ඥානය කරනම. පාපයෙන්, නිදහස් වෙනවා නිදහස්වෙලා කුසලයෙන් තම් සිත භාවිත කරලා වඩලා ප්‍රගුණ කරලා උද්දීප්ත කරලා කුසලේ තුළින් බලවත් කරගන්නවා. ඒ බලවත් භාවේ තුළොහු ගේහිත සමාධිමත් වෙනවා සමාධිමත් භාවය විදර්ශනාවට පාදක වෙනවා. ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ වදාාරනවා ඔය ක්‍රම දෙකෙන්ම සිත පාපයෙන් නිදහස් කරගන්න බැරිවුණොත්. නතුරුව කුමක්ණ කළයුත්ේ තේන භික්කවේ භික්ුණා තේසං විතක්කානං අසති අමනසිකාරෝ ආපජිතබ්බෝ ඒ භික්‍ෂුව ඒ අකුසල විතර්කය පාපී ලාමක අරමුණහා බැඳීගිය අකුසලමය චිත්තා වේගය අමතක කරලදානම මෙනේ කිරීම මුළුමනින්ම නවත්තනවා නේව සෝවිතක්කෝ සරිතබබෝන මනසිකා තබ්බෝ ඒ පාපය විතරකය සිහිකරන්නෙත් නෑ මෙනේහිරන්නෙත්නෑ. අනීහිතකේන මවි තබ්බං. එය මෙනෙහි කිරීම නවතා දමන වෙනමම අරමුණක් හිතට ගන්නවා. හැබැයි ඒ වෙනමම ගන්නා අරමුණක්, කුසලාරමුණක් නෙමෙයි කුසලාරම්මනයක් වියයුතුයි. යත්හාහි රූපන් අපසි තුකාමූ පිරිසෝ අක්ගේනි නිමීලේය යම් රූපයක් දකිින් අකමැති වෙනවනයි යමේ. එයා ඇස් දෙක පියාගන්නවා. අන්න ඒ වගේ ඒව මෙම මූලකම්මට්හානං ගයෙත්වා නිසින්නේ න බෙක්කුණා තමා ප්‍රගුණකරින් ප්‍රධාන, භාවනා කරමස්ථානය වඩමින් සිටියදී, කොතනකින් හෝ දුරුවල තැනකින්. අකුසල විතාරකයක් මතු වඋනාා නං. අන්නේ අකුසල විතර්කය දුරුකිරීම පිණිස එය මෙනිහි නොකර සිටියීමට වග බලාගන්නවා. ඒය අමතක කර දැමීමට කටයුතු කරනවා. එහෙම කරනකොට ඒවමස්සසෝ විතක්කෝ පහී ඇති. එලෙසින්නේ විතර්කයත්? වෙනවා බැහැර වෙනවා තස්මින් පහිනේ පුුණකම් අට්ටාන ගහිෙත්තුවා නිපීදි තබ්බ. ඒ පාපේ විතර්ග වත් වඋුණාට පසෙන් නැවත මුලින් වැඩු කර්මස්ථානයම හිතටගෙන ඒ දිගේයට ප්‍රගුණ කරමින් යනවා යම් ඉදිියකින් එලෙසින් ප්‍රහාණයක් වෙන්න නැත්නම් කුමක්ද කරන්නට ඕන. උගහිතෝ ධම්ම කහා පබන්ධෝ හෝති තමන් ඉගෙනගත්ත දහම් කත්හාාවක් සූ ත්‍රදේශනාවක් විනය පරියායක් බණකතාවක් වේනම්. සෝ මහාසද්ධයන සජ්්‍යාහි තම්බෝ. ඒ සූත්‍රය ඒ පිරිතයේ ධර්ම පරියාය මහාහඬින් සජ්ඥායනා කරන්න කියනවා. ගීවේවා පැවිදිබේ බමී හිත සගස් කන වැඩ පිළිවෙේද. මෙම තමයි අපි ඉදිරියට පහුණ වෙන්න ඕන. ඇතැම් පාපී විතර්කයෙනවා කුසල විතරකෙනවා රාගයන් එනව දේශයන් එනව මාන්‍යයන් එනම. සමාරිවිට ඔරොත්තු දෙන්න්නේනය දරාගන්න බෑ. අන්නේ වගේ වෙලාභක මේ ක්‍රම වේදඔස්සේ හිත පිළිසුදු කරනව හැර. අකුසලයට යට වෙලා නැසී නොයන්නයි. බුදුරජාණන් වහන්සේ මේ වැඩ පිළිවෙල අනු දනවදාරන්නේ. තමන් උගත් ධර්මයක් තියෙනවනගේ සජ්්‍යායනා කරනකුටේ සජ්්‍යායිනය තුළින් සෑහින තරම්ම කුසල ධාරාවෝ සංසිදිලා. කුසල ධාරාවන්මත්තු වෙනවා. ඒවම් පිච්චේ අන්‍ය විහිතකස්ස සතෝ, සෝන පහීඇති තුන්වන ක්‍රමවේදයට ති බුදුරජාණන් වහන්සේ උගන්වා බදාලේ. ඒ කුසල විතර්කය මෙනෙහි නො කිරීමෙන් දුරුකිරීම කියේලාෙ මෙනෙහි නොකිරීම ශයෙන් දුර කරනවා එදොට මෙනෙහි නොකන සිටේද ෙන යක් මෙනෙහි කරන්න වෙනවානි. තමා ප්‍රගුණ කරන කරම ස්ථානයමනේ කරනවා ඒත් හරියානේ නැත්තං. උගත් ධරමයක් සජ්‍යායනා කරනවා ඒමත් හරියානේ නැත්තං. වෙනයම්මූ කුසලාරම්මනයක ඉය දෙෙනවා. මළුවක් අමදිනවා බෝ මළුවක් අමදිනවා ම පෙතක් අමදිනවා කුටියක් අමදිනවා පිරිසදු කරනවා සිවර ටික හෝදගන්නවා පිසදු කරගන්නවා. ජනේන මාවතාමදිනවා ගුරු පස්ථානයක් කරනවා සංගෝපස්ථානයක් කරනවා. මෙම දේවල් කරන්නකොට අඩ ප පවෞකාර හැගේ මතක වෙලා යනවා ටික දවසක්‍යයන කොඩ්ට ඒයටට අවස්ථාව සැලසෙනවා. ඒ පාපි විතාර්කයෙන් හිතන දහස් කරගන්න. එනිසා අක්කුසල් සිතුවෙලි පහලවෙන්න පුළුවන්. අකුසලා අරමුණු හටගන්නත් පුළුවන්. ඔබ කිසි සේත්ම ඊට බයවෙන්න පා. මේ ක්‍රම අනුව ඔබේ හිතපුහුණු කරන්න ඔබට පුළුවන්. ඒ අකුසල දාසත්වයෙන් මිදෙන්. ඔබේ සිත දාසත්වයෙන් මිදීගිය සිතක්වෙනම සත්‍ය වශයෙන් ඔබට අත්වෙන් දෙන්න පුළුවන් මේ සත්්‍යය ඉතින් එනිසා තුන්වන ක්‍රමේ හැටියටඒ අකුසලාර මනාමතක කිරීම පිණිස කටයුතු කිරීමයි සිද්ධ කළ යුත්තේ. බොහෝදේවල් තියෙනවා පහසුවෙන් අමත්තක කරන්න පුළුවන්. ඒත් සමහර දේවල් තියෙනවා ජවිත කාලේම උත්සහවත්තුනත් අමතක කරන්න බැරි අමතක කරන්න බැහැයි කියලා හිතෙනයි. එහෙම හිතුනත් ඒ දී තමතක කරන්න පුළුවන්. මේ වැඩ පිළිවෙල තුළ. ඔබෝඔබේ හිත පුහුණු කළු, ඊළඟට භාග්‍යතුන්න්නාසි වදාරෙනවා හතර වන ක්‍රමවේදයක්. මේ පාප විතර්කයන්, දුරු කිරීම පිණිස හේතුවන. පල්ලමුක්‍රමයයිෙන් බුදුරජාණන් වහන්සේ වදාලා හටගත් අකුසල විතර්කයෙන් අ්‍ය වූ කුසල විතර්කයක් උපදවාගෙන් ඒ ඔස්සේ හිත පවත්වන්න. එතකොට මූලික වශයෙන් ඇතිවෙච්ච අ කකුසල වේගය දුර්ුවෙනවා. එහෙම හරිියන්නඇත් නමේ අකුසලයේ ආදීනවය සහිකරාන්න මෙලොවට පරලවට තමන්ට අනුන්ට ලැබෙන විපත් ගැන මෙහහි කරනකොට යකුසල විතර්කය දුරුවෙනවා. ටෙවනුව අකුසල විතර්කයේ මුලු මනින් ම අමතක කරලදානවා. එගැන සීකිරීමම නතර කරනවා මේ ක්‍රමතුනම හරිියන්න නැති කෙනෙක් ඉන්න පුළුවන් අන්නේ වගෙනෙක් තේයන භික්කවේ බික්ුණා තේසං විතක්කාන විතක්ක සංඛහාර සන්ඨානං මනසිකා තබ්බා. ඒ අකුසල විතරකයේ පාප විතරකය හටගත්ය කොතනින්ද ඒයි මූලය කුමක් ද මූල හේතුව කුමක්ද පැනනැගුණෙ කොතනින්ද මේ පෞකාර සිතුවෙල්ල මගේ විෙදර කොතනින් ඇතුල්ලුණේ කියලා මූලය හයෙනවා. ඒ මූලේ හෙවීමම කියන්නේ හේතුවවිමසීම හේතුවිමසීම කියන්න ප්‍රඥාව වැඩීම. අයං විතක්කෝ කින් හේතුකින් පච්ච ආකින් කාරණ උප්පන් නෝති විතක්කාන මූලංච මූල මූලංච මනසිකා තබ්බං ගිලවදාරනවා මේ විතර්කය පැනගුණේ කොතනින්ද. මේ හේතුව ප්‍රත්්‍යයකුමක්ද. ඒ හේතුවට හේතුවකුමක් දාදී වශයෙන් අනු පිළිවෙලින් හේතු පලදහම විමසනවා? ක්‍රමානුකූලව ඒ භික්ෂුවගේි සිත කුසලාරම්මණය තුළ මනාව එකඟ වෙන්න පටන් ගන්නවා. ඕනෑම ධරමස්වභාවයකට මේ සංගතය තුළ හේතුවක් තියෙනවා ඒ හේතුව හඳුනාගන්නකොට තමයි ඒ පිළිබඳව ප්‍රඥාාව පහල වන්නේ ඒ පිළිබඳව අවබෝධ ඥාණයේ පහළවන්නේ ඒ ප්‍රඥාව ඒ අවබෝධ ඥාණය පහළ වෙනකම් සත්වයෝ අන්ද මන්ද වෙලා මම්මුලාවෙලා ඇවිදයනම මේ ජීවිතයේ මේ හිතේ ඇතිවන චිත්තාවේගයන් හේතු නැතුවයි හටගන්නේ ඒේතුවලින් තොරව හට ගන්න නෑ ඒ හේතු මොනවාදැයි විමසා බැලීම ඒහේතු මොනවාදැයි නුවනින් මෙනෙහි කිරීම.ඒ හේතුන් හරිහටි තේරුම් ගැනීම තුළින්ම ඇති වනාා වූ විසම වියරු චිත්තාවේගයන් ටිකෙන් ටික සංසිේ දෙනවා සංසිදී දවසක ප්‍රහානය වෙන්න පටන් ගන්නවා. ඒකාරණය තතාාගතයන් වහන්සේ අනු දැනවදාලා ඔබට පුළුවන් ඒ ඔස්සේ ඔබේ හිත පුොරදු කරන්න. ඒ ඉගැන්වීම ොස්සේ මඔබේ හිතහසුරුවන්න ඕනෑම වර්ගයග පාපවිතර්කයක් නැතිවෙලා ගිහිල්ලා කුසල විතාරකේ බලවත් වෙලා කුසලා රම්මණියෙන් සිත ප්‍රබුද්ධ වන හැටි ඔබට මත්මේදින්න පුළුවන් අජ්්‍යත්තමීම චිත්තාන් සන්තිිට්ටැති. ඇතුලාන්තයෙන් නිවෙන හැටි සංසිේදන හැටි සමාධිමත්වන ෑඩි ඔබට මත්මේදින්න පුළුවන් බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් කල්පගානක් ප්‍රගුණ කරලා තේරුම් ගත් මියවඋතුම් වැඩබිලිවෙල කිසිදාක කිසිතැනක කිසිවෙකුට වරදින්න විදිහක් නෑ උගන්වා වදාලාකාරයෙන්ම පුබුණුවට ගත්තොත්. එනිසාමේ හතරවන ක්‍රමයෙන් තතාගතයන් වහන්සේ කොමක් ද වදාරන්නේ පාපී අකුසල විතර්කයන් හටගන්නා මූලය කුමක් දැයි නුවනින් හොදට විමසා බලනවා. ඒ තාපි භික්කබේ පරිසෝසී ගං ගච්චේය මහනෙෙනී මේ ලෝකෙ මනුස්සෙක්කෙනවා යා වේගින් දුවනවා. දුවනකොට හිතවා ඇයිමං මේ දුවන්නේ යන්නූනාහන් සනිකංගච්චයෙේ යන්ති මම හෙමින් යන්නට ඕන ඔහු හෙමින් ගමන් කරනවා. වේගේ අඩු කරනවා. හෙමින් ඇවිදයනකට හුට පපුදුම සංසිදීමක්. අර හතිය දැවිල්ල දාහය ඇවිස්සීම දැන්නේ. ඔහු තවදුරටත් කල්පනා කරනවා. ඉන්නු කෝහං සනිකං ගට්හාමි යන්නූඋනාහං තෙට්ඩෙේයන්ති ඇයි මම මේ ඇවිදගෙන යන්නේ මම නතර වෙඩෝන ආනයා නත්තරබෙනම නතර වනාට පසයාට හිතෙනවා මම දුවගෙන ගියා එක වෙලාවක පුද්දුම වෙහෙසක් එත් දෙවිල්ල නතර කල ඇවිදගෙන ගියා ඒත් වෙහෙසක් දැන් මම නතර වෙලා හිටගෙන ඉන්නවා ගතට බුදුමත් සුවයක් දැනවා හිතටත් හොඳයි මෙහම හිතලහුඉතනවා කන්නු හෝ අහං හිතෝ යන්නුනාහං නිසීදේ යයි මම්ම හිටගනින්නේ එයත් වෙහෙසයි. මම වාඩිවෙනවා. සෝ නිසීදේය එහෙමිතලයා වාඩිවෙනවා. තස් ඒව මස්ස වාඩිවෙලායින් නොහොට හිතෙනනවා. ගින්නුකෝ අහන් නිසින්නු ඇයි මම වාඩිවෙලායින්නේ මීටත් වඩා පහසු ඉරියව්වක් තියෙනවා. කුමක්දේ පහසු ඉරියව්ව මමට එකක් සැතපෙනවා. යන්න වූනාහන් නිපද්්‍ය අන්ති සෝ නිපද්්‍යය. ඒවංහි සෝභික්කවේ පුරිසෝ මහණනි අන්නේ විද්‍යටේ පුරුසයා ඕලාරිකං, ඕලාරිකං ඉරයා පතං අබිනිවද්්‍යත්වා රලු වූ ඉරියව් අතහැරලා. සුකුමං සුකුමං ඉරයා පතං කප්හේ හිතාම් සියුම්, සූක්ෂම සුව පහසුව ගෙන දෙන ඉරියව් වල්ලට පත්වෙනවා. ඒබ මේ කෝභික්කවේ මහනනි අන්න ඒ වගේ. යම් භික්ෂුවක් පැනනැගුණ හටගත්ත අකුසල විතර්කයේ කොතනින් ද ඇතිවුනේගෙලෙහි මූලය හොයෙනවා. ඒ ආරම්බෙ හොයෙනවා. ආරම්බෙ හොයනකොට හුට පෙනොම් මේ හිත වේගෙන් අකුසලේට දුවලා. පුදුමාකාර පීඩනයකින් අකුසලයෙන් දැවිලා ඇැවිලා. අඩ දුවගනගේ පුකාලයේේ වගේ මේ හිත දුවලතියෙන්නේ අකුසල විතර්කවෙල. ක්‍රමානුකූලව දිවීම අදහැරිය ඇවිදීම අතහැරිය. සිටගෙන සිටීම අත්තහැරිය වාඩිවීමත් අතහැරල වැතිරුුණා දැන් ගත බොහෝමස්ුවපත් අන් ඒ වගේ. මේ සිත විමිධාරමුණවල වේගෙන් දුවගියා. ඒවගේම මේ හිත්ත විධාරමුණවල යම් පමණකට දුවගිය. එවගේම බොහෝ අකුසලයන්ගේ අකුසලාර මුණවල දුවෑම නතර වෙලා ඇතැම් ඇතැම් අකුසලාරමුණවල දුව ගියා, මේ හැමේ එකක් ම අතහැරලාවසානයේ අර පුද්ගලයා සැතපුනා වගේ. කුසලා රම්මනයක සිත පිහිටල සාන්තසුවයට පත්වුණ. බුදුරජාණන් වහන්සේ වදාාරනවා අන්න ඒ වගේ කෙනෙකුට පුළුවන්නම් මේ අකුසලයන් හටගත්ත මූලය හොඳයට හඳුනාගෙන ඒ අකුසල මූලයෙන් පාඩමක් ඉගෙනගෙන ඒ අකුසල මූලය අතහැරලදාන් අන්නේ පුද්ගලයට ස්ුවපත් වූ සිතකඇති මිහිරියාව තම හදවතින්ම විඳගැනීමේ භාගගෙහිමි වෙනවා. ඉතින් මේ විදිහටත් යමෙකුගේ හිත හදාගන්න බැයිනම්. පාපේට යනමනම් ඇබ්බැයි විහිම්වලට යනමන අකුසලේට යනවන එයා මොකක්ද කළ යුත්තේ අවසාන වසෙන් පස්ුවන ක්‍රමේ හැටියට භාග්‍යවතුන් වහන්ස වදාාරෙනවා. තේන භික්කවේ බික්කුණා දන්තේහි ධන්තමාදාාය ජිව්හායතාලුන් ආහච්ච චේතසාචිත්තං අභිනිග්ගන් හිතබ්බං අබිනිප්පීලේ තබ්බං අභිසන්තාපේ තබ්බං යටටි දත්තැන්දිින් උඩු දත්තැන්ද හප්පලා දිවෙන් තල්ල තද කරගෙන මම මේ අකුසලේට යටවෙන්නේ නෑ කියලා ඒ පුද්ගලයා ඒ අකුසල විතර්කයේත් තවන්නට ඕන මගේ ඇටලේ මස් නහර වියලුනත් ඉතුරුුණක් අස්ති පන්චරය කුඩුවනත් මමනම් මේ අකුසලේට යටවෙන්නේෙ නෑ කියලා හිතට බලවත් ශක්තියක් කරගෙන ඒ පාප විතර්කේයට මම යන්නෙම නෑ කියලා හිත දමනය කරනවා ඒ පුද්ගල ජීවිතවල නොඒෙක් ඇබ්බැහිවීම් තියෙනවා අකුසල පුරුදු තියෙනවා පෞකාර වැඩවලට ගිහිල්ල ගිල්ල ඒසිත අනාතවෙලා ඒසිත තුගදහමනවා කොච්චර හරිමම්මි පව්වඩේ නවත්තෙනවා කෙළ හිතුවට නමත් අන්න බැරි අයට මෙන්න මේ ක්‍රමයෙන් පුළුවන්නවත් අන්න ඒ කාන්තයෙන් ගුරුවරේගගෙන් උතුම්ශ්‍රී සද්ධරමයෙන් ආශිරුවාදය ලබාගෙන පුහුණු උනොත් අවංකව එයාට පුළුවන් ඒහිත දමනය කරන්න. ඒහිත සාන්ත කරන්න. ඒහිත සංවර කරන්න. එහිත සුන්දර කරන්න ඒපුද්ගල අට පුළුවන් එනිසා භාග්‍යතුරාසි බදාාරෙනවා මහණෙනී ශක්තිමත් මනුසේ අත්පා හියතියෙන උසමහතතියෙන බලවත් පුරුසේ දුබ්බල තරම්පුරිසං ඉතාම දුරවල මනුසේ ඔළුුවෙන් හරි බෙල්ලෙන් හරි කඳෙන්හරි බඩෙහරි කකුල්වරින් හරි අත්වලින් හරි අල්ලගෙන මිරි කනවා තද කරනවා. තද කරලා පීඩාවට පත් කරනවා අන්න ඒ වගේ අකුසල්ලය පාපය මිරිකන්නකේනවා. ලෝකෙ මිනිස්සුත් දත්මිටිකාගෙන ආවේගේෙන් යුක්තව වෛරයෙන් යුක්තව නපුරු ආකාරයෙන් හැසිරෙනවා දකිනුවන ඔබ බුදුරජාණන් වහන්සේේ දේශනා කරනේ දත්මිටි කාලාහරිකමක් නෑ. අකුසලයෙන් හිත නිදහස් කරගන්න. පාපයෙන් නොබෑඇත්වෙන්න. පෞකාර හැඟීමකට යම් ඇබබැවීමකින් ඇදිල අනවනන් දත්මිටි කාල් හරිියක නතර කරන්න කියෙනෙකයි. මේ අවසාන අකුසල්ල පාලන ආවේගපාලන ක්‍රමයිෙන් භාග්‍යතුන් වහන්සේ සිරිමුව මඩලින් දේශනා කරන්නේ. එනිසා අපට කිසිම් අයිතියක් නෑ බුදුරජාණන් වහන්සිග ශ්‍රාවකයෝ හැටියට කිසිම්ම අකුසල විතර්කයක් සාධාරණය කරන්න. කිසිම පෞකාර හැඟීමකට හිතෑ තුළේ ඉඩදීලා බලාගනන්න අවසරයක් නෑ ඇයි ඒ පුංචි මොහොතක් නිමේෂයක් අකුසලයකට හිතෑ තුළේ ඉඩදීලා හිටියොත් ඒ නිමේශයන්නේ අකුසල ඒ පාප විතාරකය හිසෝස වනවා. හිස ඔසවලා ලේසියෙන් අවුරුදු විශසක් තිහක්වත් සමරට කල්ප ගානක් මහන්සවෙන්න වෙනවා ඒ අකුසල විතාරකයේ පවකාර පුරුද් අතහරන්න. හැබැයි හටගන්න යන්නේ නිමේෂයයි. මොහොතයි තත්පර කිහිපයයි. දුරු කරන්න කල්පගානකායාසයක් ගණ්ඩ වෙනවා මෙවත් තේරුම්ගත්ත කෙනෙකුට ඉතා පහසුවෙන් මේ පාපදාසත්වයෙන්මි දෙන්න පුළුවන් තින් භාග්‍යවතුන්නාාජසි වදාාරනව මහනෙෙනී මෙන්න මේ ක්‍රම පහ හැර වෙන්න ක්‍රමයක් නෑ මේ ශාසනය තුළ පාපයෙන් නැත් වෙන්න එහෙම දේශනා කරලා නැවතේ ක්‍රම පහපිළිබඳව සාරාන්ස් වසයෙන් සිරිමෝ මඩලින් බදාාරනවා මහන්නේ යම් අරමුණක් මෙෙහි කරදන්නේ පාපි අකුසල විතර්කයෝ පැරනගී නම් ලෝබදේශමෝන් හටගනී නම් ඒඒ හටගත් අකුසල් විතර්කයට ප්‍රතිපක්ෂ වූ කුසල විතර්කයක් මෙෙහි කරන්න එවිටෝබේසිත පාපේ නැත්වෙනවා ඒ ම හරියන්නෙත් නැත්නම් ඒ පාපී විතර්කයේ ආදීනව දුකවිපත ගැනමහි කරන්න. අනාගතයේ ලැබෙන ආදීනව ගැනමෙනේ කරන ගොටේ පාපේ විතර්කය මගහරෙනවා ඒත් හරිියන්න නැත්නම් ඒ අකුසල විතර්කයම මුලුමනින්ම අමතක කල්ල දාන්න. එතකොට ඔබේ හිත සමාධිමත්වෙනවා ඒත් හරියන්න නැත්නම්. ඒ අකුසල විතර්කය පෞකාර හැඟීම හටගත්ය කොතනින්ද. එහි මූලය කුමක්ද ඒ මූලයේ මූලය කුමක් දාදී වශයෙන්. හොඳට හාරවස්සල බලන්න කොතනින්ද මේදේ. අකුසලේ පැනැගුණේ කෙළෙතු ගොට ඔබට ප්‍රඥාාව පහල වෙනවා පාපේ නොබහිත ඇත්වෙනවා. ඒහෙමත් හරියන්නත්තම් අවසානේ දත්මිටි කමින් දිවෙන් තල්ල මඩිමි කුසල් සිති නකුසල් ිත තවන්නට ඔබ කටයුතු කරන්න. කිසිම මොහොත්තක පාපේට වසඟ වෙන්නෙ පා කියලා මේ ධරම පරයාය වදාාරමින් සුද බුදුරැස් ධාරාවෙහිදෙන සිරිමුව මඩලින් ලෝකෙට ශාන්තියමතු කලා. යං උච්චත භික්කවේ භික්කු වසී විතක්ක පරියා පතේසු මහරනි එන්නේ භික්ෂුවට කියනවා. මුළු සිතුවිලි ධාරාවම තමන්ටුවමනා විදිට හසුරුවා ගත්ත කෙනා කියලා. සිතේ වසගේටගේනෑ සිත තම වසගේට ගත්ත භික්‍ෂුව කියලයි යාහඳුන්වන්නේ. යං විතක්කං ආකං කිස්සති තං විතක්කං විතක් කෙස්සති ඔහු තමා කැමති අරමොුණක් මෙහහි කරනවා. ඒකයන්නේ කුසල්ල විතර්කයක් පිවිතුරු අරමුණක් මෙහහි කරනවා. අකමැති වූ අකුස ලාරමුණක්කයා මෙහි කරන්නේ නෑ ඒ භික්ෂුව කවදාහෝ මේ ගමන් මගේ දිනනමත් දිනනොවමයි එයා දිනෙක අත්්‍යෙච්චි තන්හං තන්හාව සිදදානම වාවත්තයි සංයෝජනං සංයෝජන ධර්ම දුරු කරනම සම්මාමානාබී සමයා අන්තමකාසයේ දුක්කස්ස ඒ භික්ෂුවට කවදාහෝ දවසග කියනවා මේ භික්ෂුව මානය දුරු කරලා පාපාකුසලය දුරු කරලා සංසාර් දුකින් නිදහස්සුනාා කියලා මෙන්න මේ ධරම පරියාය ඔබට හිතසුව පිණිස මට හිතසුව පිණිස තුන්ලොවක්දිනු ධර්මරාජ බුදුරජාණන් වහන්සේදා සැවත්නුවර දෙවරම් හා වනාරණේදී දෙවියන්ගේි සාධකාරමැද දේශනා කොටබදාලා අසා සිටි දෙනෝ දාහක් දෙනා මගඵල නිවණින් සැනසුනා එදා මෙෙදා තුරමේ විතක්ක සන්ටහාන ධරම පරියාය. සු භික්ෂුණි උපාසක පාසික සිව්වානක් පිරිසම භාවිතයටගෙන තම තමන්ගේ සසරදුක් අවසන් කරලා අජරාමුර් තාමා නිවනින් සැනසය මුදා කරගත්තා අමා දොර විවර කරගත්තා ඔබටත්තේ අමා දොර විවර කරගැනීම පිණිසම මයඋතුම් ධර්ම පරියාය උපකාරවේවා කෙළමමාශිරුවාද කරනවා මාලබ මේ සුප්්‍රීම් සිටි පදිංචි. එරන්ගා කරුණාරත්න මහත්මියය නිසලහේ වගේ මහත්මාස් හා සවේෙන් එවගේම සවිිනි කියන මේේ දූ දරුවන් අද ලබාදුන් ධර්මදානය බොහෝ පින් ප්‍රස්වන පින් වැඩිෙන ධර්මදානයක්. අප්‍රේල් මස දහට වන දින උපන්දිනය සැමරු සවයෙන් බරන්මීර පුතුට ඒ වගේම අප්‍රේල් මස හයවනදින හත්වන උපන්දිනය සැමරු සවිිනිි උනාායා ඒ වගේ දියනයට නිදුක් නිරෝගිසුව ප්‍රාර්ථනා කරමින් ආශිරවාද කරනවා. ඔන්ගේ නා ගත ජීවිත සුව පත්වෙන් නමේ දහමයාා ශිරවා දෙ ැබේවා කෙලා ඒ දෙමවපියෝ සිහිකරනුවා නිසලහේ වගේ මහත්මයි එරංගා කරුණාරත් න මහත්මියයල දෙපලගේ නමින් මේ පරල වගිය සියලූම දෙෙනනාට දෙමවපියන් පවලේ සේලු දෙනා ඥාතිීන් සංසාර්ගත ඥාතින් හැම දෙනාට පින් අනුමෝදං කරනම එරංගා කරුණනාාරත් න මහත්මියගේ. ආචාර්වඩිය අන්න්නු මහාචාර් සලෝචනා. එවගේ මහචාර ජනිಫ පෙේර මහත් මාත්මීට නිදුක් නිරෝගි සුව ප්‍රාර්ථනා කරනවා. සැම දෙනගේ ම නම මෙහිමිය පරල වගේ සීලු දෙනාටමත් මි පින්ං අයිති වේවා සීලු දෙනාට මුතුම් ධර්මාව බෝධය පිනිිසත් මේ පින හෙතුවේවා කෙයිඇත්තු පාර්ථනා කරනවා. නම් සඳහන් කළනු කළ සියලු ඥාතිහ එවගේම සිලු දෙබියෝ මෙ පින් ලු මෝදම් වෙවා. Idango nyati nang hotu sup kita hontu nyatay Aaka saddha cebu mat ha dewa naga mahdhika Hunyantang ano dittwa cirangrak hantu sambut the sa senang Cirangrak hantu tuang sadati harrmarave nisan sebalin atati puje ni ma sanggarat ni tudinaame ධර්මාවබෝධයෙන් ස්ුවපත්වෙත්වා අභිවාදන සීලිස්ස නිච්චංවද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුුවන්නෝ සුකං බලං ආයුවාරෝගේ සම්පත්ති සග්ග සම්පත්ති මෙමච අහෝ නි්බාන සම්පත්ති ඉමිනාතේ සමිද්්‍යතුූ සාධෝ ස්වාදහෝ සාධහු හොඳයපිය නැවතත් සම්බන්ධ වෙනවා. ඉරිදා සිතනය තස්ුපුූ සමග නිර්දා සිත්නය තසපුේ ධර්ම සාකච්ඡාවටයි යොමුවෙන්නට බලාපොත්තු වෙන්නේ. අදත් ඔබ බොහොම වැදගත් වූ දේශනාවක් ශ්‍රවණය කළා විශෂයෙන්ම පසුගේ සතියයේෙත් අපිට අපි ගෞරෝණය දේශක කියාණන් වහන්සේ දේශනා කරන්නට යදුණු ධර්මානුශාසනනාවශ්‍රවණය කරපු බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතය තුළ කොයි මොහොතක හෝ තමන්ට හිමිවන්න මරණය පිළිබඳව යම්මාආකාරයකට වැඩි අවධහනයක් යොමු කරතියෙන වගට පැහැතිලි වුණම්. අපට යොමු කරලති වෙන පැනයන් ඇසුරේ හෝුන්නේ පිළබඳ ධර්මය ශ්‍රවණය කරල ලබාගත්තු දේ පිළබඳව සහය ඕනට තිබෙන යම් යම් කාරණනා නිරරය කරගෙන වූමනාව පිළිබඳව සීපත් කරෙනවිට නි ධර්ම දශාව සිතනිතසපු වැඩ සටහන බොහම හොඳින් ්‍රමණය කරන පිරිසක් කිය අතතිර වාය කියෙන කාරණ. අප හැන්ගේ යනවා ඒ රු දෙෙන වෙනුවෙන් ධර්ම සාච්චා ආරම්භ කරන මොහොතේ පූජ න ය වන්ධනය බලංගොඩ රාධ ස්වාවින් හසේව නිරිදා සිතන තාසපු ධර්ම සාකචචාවට ගෞරව නමස්කාරයෙන් යුක්තුව පිළිගනු ලබනවා අවසරයි ස්වාමන් හන්ස. ස්වන හසමා දර්ම සසාකච රම් කරන්න ස ම් මොතය හන්ස වෙ පිවි ොරොතු වෙන්න. හන්සට බොම ෞරවයෙන් ආරාධනා කරන්නේ අපි බෞදධන් විදිහයට එළඹෙන කාලවකවනුව බොහොම පොහොසත් කාලවකානුව අපේ හිතට ඉර හේතුව බදුජණන් වහන්සේ පිළබඳව හැම නිේෂයකදීම බෞද්ධයන් අතර හැම බෞද්ධක් අතරම ගෞරවනී ආකායෙන් නැවත නැවත සිහිගෙන්ව අවස්ථාවක් එළඹර නිසා. ඒ ඇසුරේමා බහන්සේ වෙතරියොමෙනවා. ස්වාමන්හන්ස කොහොමද අපි බුද්ධ ශාසනයට ඇතුල්වෙන්නේ. ගිහි අපි, දධ ශාසනයට ඇතුළුවන් කෙසේද කියෙන කාරණය, අපට පහදල දෙන ස්වාීන් න්සුමන් මේ ප්‍රශ්නය මසන්න හතුව. ඇතම නමට බෞද්ධයි කියලා යම් අවස්ථාවල පාසන අවස්ථාවට හිළ තිබෙනවා. සහර කෙනවා තමන් උපන්න සහතිකයට බුද්ධගම බෞද්ධ කිය තිබෙන නිසා බෞද්ධයි. ඉති මේ සරුදේවල්ක් මහිතන සැහැර දැනගෙන ජීවිතයට බොහොම සමීපලෙසින් ඒ දායාද කරගනට පුළුවන් කොහොමද අපි. ද්ධ ශාසනයට ඇතුළු වන්නේ කෙන කාරණ පාදල දුන්න අවසර සාමිනාහස. නමු තස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි පිංවත්වරුණ ඇතුළු මෙ උතුම් ධර්ම සාකච්්‍යහාාවට සවන් දෙෙන හැම දෙනගේ ජීවිතවලට සෙතක් ශාන්තියක් වේවා කියල මම පළමුකොටට ආශිර්වාද කරනවා සතුසාතු සත්. වරුණ බුදුරජාණන් වහන්සේ ළඟට දවසක්දා මහානාම ශාක්‍ය කුමාරය ඇවිල්ල අහනම ස්වාමීණී කොහොමද සැබවින්ම බුද්ධ සාාසනයට ඇතුල්වන්නේ. වරුණහප ප්‍රශ්නයමයි. භහන්ග්‍යය උතුන්හස වදාාරනවා යතෝ කොහෝ මහානාම බුද්ධන් සරණංගතූ හෝති. ධම්මන් සරණංගතෝ හෝති සංහං සරණංගතෝ හෝති එත්තාාවතාකොහෝ මහානාම් උපාසකෝ හෝති. මහානාම යම් කෙනෙක් මනුෂ්‍යයෙක් බේවා දෙවියෙක් වේවා බුදුරජාණන් වහන්සේ සරණයනවා. ධරමරත්නය සරණයන්ව සංඝරත්නය සරණයනවා වරන සරණයනව කියන්නේ. මට බුදුරජාණන් වහන්සේගේ පිහිට උපකාරය ලැබේවා මගේ ජීවිතයට බුදුරජාණන් වහන්සගේ මඟපෙන්වීමම පිහිටවේවා මගේ මේ දිවිගමනට මහසංගරුවනි ආශිර්වාදය අනුග්‍රහය මඟපෙන්වීම ලැබේවා ඒකනවරුණ සරණ අනුමක කියන්නේ පිහිටක් ආරක්ෂාවක් රැකවරණයක් බලාබොරොත්තුව වෙන්වා කඩ බුදුසුනට ඇතුළවීම කියන්නේම මම බුදුරජාණන් වහන්සේගේ සරණට රැකවරණට ආරක්ෂාවට මඟපෙන්වීමට අනුසාසනාවට අවනතවනා මෙල්ලවුනා ඒ ගෞරවෙන් පිළිගත්තා බුදුරජාණන් වහන්සේ දිරී කීකරුණා බුදුරජාණන් වහසගේ සිරිපාාවියස සුවඳ විහිදුවන සුපිපි මලක් බඳුව මම ඒ බුදු සිරිපා සරණයනවා. ඒ එ පම්මනකින් ඇයා බුද්ධසාාසනට ඇතුල්ලුනාා වෙන ඊළඟටවරුණ ඒ ඇතුළුවීම තවත් ගුණධර්ම ගණනාවකින් උපවත් කරන්න ඕනි දැන් තිසරණය පිහිටියා එය බුදුරජාණන් වහන්සේගේ රැකවරණය ලැබීමක් ගෞරවෙන් බුදුසාාසනයට ඇතුළුවීමක්. හැබැයි එතනින් එහාටයා පංච සීලේ පීටාන්නට උපාසක ඊළඟට බුදුරජාණන්හන්සේගෙන් ඒ ප්‍රශ්නම අහනව මහනාම ස්වාමීණී භාග්‍යතුන්න්නා සීළඟට උපාසක කෙනෙක් කුමක්ද ක යුත්තේ ුදුරජාණන්වාන්සේ වදාාරනු පංච සීලයේ පිටන්න ඕන කියලවරුණ. සීලේක පිහිට අන්න ඕන. එතකොට තිසරණයේ පිටපු පාසකතුමා සියලයක පහිටවාම සුවඳහමන අනුහස් ඇති ජීවිතයක් යාට ලැබෙන. සදධවරජතුමා පවා වන්දනා කරනවා ඊළඟට වරනු බුදධ හසෙන් ඇතුන්ු චන තාම කද කරන්නවඕන. දැන් තිසරණයේ පිහිටනවා අවබෝධීමයිවරුණු එකයන්නේ බුද්දුගුණ ගැන හොඳ සීකිරීමක් අවශ්‍ය. බුදුගුණ දන්නා තරමින් එයා. සාරණය තුළ ස්ථාාවර වෙනවා දම්ගුණ සඟගුණ දැනගන්නත් බුදුගුණම දෙන ගන්න වනිවරුන් එතකට තම ධහරමකෑන කෙබඳු උතුම් වැඩ පිළි වෙලක්ද කියල් ශ්‍රාවකයාට වැටහෙන්නේ සංගරත්නයගැනි මොන්න තරම් සාන්තිය උදා කරන පිරිසද්ද කියලා වැටහෙන්. එඒහි යම් බුදුරජාණන් වසගේ ගුණ හොඳට අවබෝධ කරගන්න ශ්‍රභනය කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ශ්‍රාවකත්තුවේ ස්ථාාවර වෙනවා අප දැන්තියෙනවරුන් අපේ මස්සැස් දෙකට මේ දෑසට ඒ රන්ට ඇස්වී දෙන බුදු සිරිපා දැකගන්න ඒ අි නීර නයෙතු සංගල දැකගන්න රන් බදක් සතිසි ඒ බුදු බන්ධ දකගන්න දැන් අවස්ථාව නෑනේ දැ එෙන කරන්න දේ නේ බුදුගුණ සිහි කරකර සිහි කර කර සාාස්ත්‍රෘන් වහන්සේ ලබාදීපු මාවතිය ගමන් කරමින් බුදුරජාණන් වාසි දැකගන්න සිත්තැසින් දැකගන්න කටයුතුගන්න ගනි ඉතින් ඒ කටයුත් තමායි අපි හැම දෙනම ශක්තිමත්ව කළයුත් එහම කරන්නනම් බුදුගුණ පුළුවන් තරම් වර්ුණ නිතර නිතර ස්්‍රවණය කරන්න ඕනි උදේ හවා කනෙෙන් ඇහෙන්වනි බදුරජාණන් වවාසගේ ්‍යාස්චරයම ජීවිතය ගැන. එහම තම යමා ධරමය වෙන්නේ. ඒම තමයි බුද්ධානු සති භාවනාවන්නේ නිවන් මඟවෙන්නේ. වරන ඉළංඟට ඒවිදෙට ඇතුල් ඇත ශ්‍රාවකයා තමන් ශ්‍රද්ධාව පිටල තව කෙනෙක් ශ්‍රදධාාවත් පිට වන්නඕට. භාග්‍යතුර නසිං අපට ලබැන මඟ පෙන්නීම තමන් සීලයේ පිහිටයනි තවත් කෙනෙක් සීලේක පිහිට වන්නඕ. තමන් තියාගේ පිටන අතහරරි මුොදයත් බුරදුරණන දන් දෙන්න ඕනිේ තවත් අයදාානය පිටවන්නඕන. තමං සාමීන් වහන්සේලා මහාසංගරත්නේ දැකීම කමැත් අදව ේතියාගන්න ඕන. අන්න අයත් මහා සංගරත්නිට මුණගස්සන්න ඕන. එවගේ තමා උපාසකේ කෙඩ සද්ධර්මය ශ්‍රභණය කරන්න ඉතාම බබවත් කැත්තතා ඇතිකරගන්නු ධර්ම දේශනා ශ්‍රභණය කරන්නෙ සාකච්ඡ ශස්්‍රභණය කරන්න. අන්න අයිබත් ඒකට යොමු කරන්න ඕන වරුණ. ඊළඟට, තමන් ඇසූ ධරමේ හොඳයට නුවනින් විමසවිමසාහ අර්ථග්‍රහණය කරන්න ඕන, අන්නයට ති්‍යවස්ථාව සලසා දෙන්න ඕන. ඊළඟට අර්ථ විමසමින් තමන් දරමමානු ධර්ම ප්‍රතිපත්ති වලය දෙන්නඕන. අන්න අයත් යොදවන්නු ඔොන්න උපාසක කෙනෙකුගේ බොහොමිකාාව. වගකීම එතකොඩඔබ බලන්න මම උපාසක ගෙනෙ කුපාසිකාවක් කැඩඩ මේ යුතුකම මේ වගගේමිටු කළාද. වරුණ උපාසකත්ව උපාසිකා බහමිය කියන්නේ මේ මිහි මඩල මේ විශ්වේ ඇතිය. උසස්ම පදවීන් දෙකක්ග ඇයට ලැබෙන. අසහාය පදවියන්. අසම සමතන තුරකයි බුදු කෙනෙක් පහලුනුතුය දරයි ගෞරවන යාමන්ට නලැබෙන්නේ. හන්ද ස්වාවින් හන්සදන් එත කොටස්ව හන්ස පි දකිනවා ඇතැම්විට පංචසීලය සමාදන්වීම අපි දිනපතාම සිදු කරනවා තිසරණ සරණයම අපි දිනපතාම සිදු කරනවා. මේ දිනපතාම තිසරණ සරණයම් පංචසීල ප්‍රතිපදාව සමාධන්වීම් කළ යුතුමද එහි අවශ්‍යතාවය කුමන් දෙ සහ ස්වාමන්හන්ස තිැන් අෂ්ටාංගු පෝසත සීලේ වගේ උසස්සීලයක් අපි පුර පසල සොක පොහෝදවසක සීල සමාධන පින්කමකද නැත මෙවැනි අවස්ථාවකදි සමාධන්. ඇැවයි අපේ සන්දිහාාවන විට පවාරණය කරනවා. ඒ අපි පවාරණය කළ යොත්ත ස්වාමින්හන්ස අපට ගිහි ජීවිතය තුළ එවැනි උසස්සීලයක් දිගටම පවත්වාගෙනීමේ හැකියාවක් නැතිද. වරුණ බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා යම්කිසි කෙනෙක්. අබබෝධයෙන් කටඇරල ඒ ප්‍රතිඥාව ලබා දුන්නට පස්සේ මුළු ජීවිතයටම නිවන දක්වාම එයාට ඒ සරණ පිහිටනවා. නැබත නැබද බුද්ධන් සරණගච්තාාම කෙන සරණය නුවමනාන ඒ සරණ පිහිටනවා. නමුත් අපේ මතකයාලුත් කරගන්න එක වරදක් නෑනවරුුණ. ඒ ඔදු සිරිපා පහස ලැබූ බුදුරජාණන් වසික් සිරිපා පහසින් සුවපත් වෙච්ච මහපොළුව මත මේ බුද්ධ භහූමිය මත ඉන්න අපි සීපත් කරන නිතර නිතරම බදුරජාණන් වහසේ සරණ කිය කෙනෙක්. ඒ සසිහිකැඳවීම උදෙසානං බුද්ධන් සරණං ගහාමි දම්මන් සර සංහන් සරණං ගත් හාමි කියන්නේ එක ඉතාම හොඳයි. ඒ මනැත්තං කිසිීම තේරුමක් නැතුව. අවබෝධයකින් තොරව හුද වචනටිකක් විතරක් නම් ප්‍රකාශවෙන්නේ එයා තිසරණය පිහිටලතියෙනවා කියලා කියන්න බෑවරුුණ. එනිසාන් තිසරණයේ ජීවිත එක්ක වතාවක් ස්ථාවරව හොඳින් නුවනින් සලකා පිහිටීමෙන් බුදුරාණන් වවා සරණෑමෙන් මේක ජමුළු ජීවිතයටටම වලංගුවෙනවා අේකාල බෝධිරාජ කුමාරයකැන් ස්වාමී බෝධිරජ කුමායකන මවකුස ඉන්න කොට ම බුදුන් සරණගේපු කෙනෙක් එහෙම කියලා කියනන්නේෙක අම්මා මගේ තමන්ගේ දරුව වෙනුවෙන්. තාගේතයන් වහන්සේ සරන්න ලාපොත් වන. ඒකෙන් සව වන සේ අමවරුට පුලන් තමන්ගේ කුසයින්න දරවාට උපදින්නටත් පෙරතු යිඉඳ ලම තිසරණ සරණය සමාදං වෙන්නට. පැදිලිවම අම්ම කෙනෙකුගේ කුසේන දරුවට අම්මට අයිතිකාරය වෙන්නේ. ඒ රම්ට පුලම් මේ කුසේන දරුවගේ ලමේ ස අමහා සංගරත්නේ වෙත. පැමිනිලා සාමිනි මගේ දරුවට තිසරණය ලබා දෙන්න. කියල ඒකාලේට ප අම්මල දොරක් තිසරණේට මන්ට එකයි තමන්ගේ දරුවටක ැරයි. එම අපේ අම්මලර මේ කාලය අම්මලට තෙම කරන්න පුළුවන් දරුුවටයක පුදුමාකාර ආරක්ෂාව. හැම පැත්තෙම් ආරක්ෂාව. ඊල ඩරු නැව දැන් මිතිසාරණය පිහිට. ළඟට සීලය සීලේ නිතර නිදර සමාදන් වෙන වරුණ සීලේ සමාදංගනාට පස්සේ ඒක මුළු ජීවිතයටම වලංගුයි. බුදුරජාණන්හන්සගේ ශාසනය පිහිටන සීලේ ආපානකෝටික සීලය ඒනි පන කෙනවරකොට මේ ජීවිතය අවසන් වෙනකා මේ සීලය අපි පිහිටනවා. එ වගේම නිවන හිම්කොට එසේලේ පහිටනවා. එයයි ඒ ප්‍රතිපදාව හැබ යම්තැනකද ඒ පිටන් ලද සීලය, පපුහුදු භූමී ඉන්න කෙනෙකුට, කෙස් බහුලත්වේ නිසා සත්පුඩ සෑසුර නිසා අයෝනිසෝ මනසිකාරය නිසා අසතති අ සම්පජනය නිසා යම්වෙලාවක කැඩන්න පුළුවවා. Iක් කෙඩිච්ච මුහතීම නවතයා සසාමාදංග වෙන්නට ඕන. එතකු ඩක්ක සැරයක් සීලයක පිටියයාම නවත නවත සමාදංගෙන් ූමන අනයවරුණ නමුත් තමා සමාධංවෙච්ච සීලය ගැන්න නැවත ආවර්ජනයක් සිද්ධ කරගන්නට. ම හෙම සිල්වතික් මිබඳ උත්ම ප්‍රතිපදාවක ඉන්න කෙනෙක්ල සිහිකදවා ගන්නට. උදේ හවා ඒ සීල ඒ විදදියට මෙනේ කරහට වරදක් නෑ. එයින් සිද්ධවන අලාභයක් නෑ නමුත් තමන් අවබෝධ කරගන්නඕනිි? මේ උදේට සමාදන් වෙනවා හවසර සමාදම් වෙනවා නැවතාා අවස්ථාවක සිර සසාමාදම් වෙන නමස්කාරය කියන්න කෙරස්වාමින්න් වහසලගේ පංහම කියන මේ කුමක් උදෙසාද සිද්ධ කරන්න. අවබෝධිම්ම යෙද සිද කල යුත්ේ. මගේ ඇති සරණය මගේ සීලම ප්‍රතිපාාව ම කිසිමතැනක පළුදු කරගන්නන්නේ නෑ. යම්මලාවක අර්මමකිබ වගේ බරුණ කල්පනාව නැති වෙලා එහෙ මේ වුනොත් අන්නෙ එත තැනදි වහාම පිරිසුදු කරගන්නවා හැබැයි මතකතියාගන්න තෝනි මේක නිකං වරුණ තිසරණය පිහිටීම සහ සීලේක පිහිටේීම නිකං. ඔහේ කියන්නම් වාලෙ කටට එනේන වචන ප්‍රකාශ කල් සාමාන්‍ය ලෝකෙ වචන කියනෝ වගේ ප්‍රතිඥාවක් එහිමනෙවෙේ ලෝකේ ඇති උත්තම ප්‍රතිඥාව මේ ලබා දෙන්නේ නිසාමක වගකීමක් සහිත ප්‍රශයක් බුද්ධහන් සරණං ගච්‍යාමි කියනෙක්. දෙවන්සේ ත ලකට එහෙනවා. දෙවිවරු සසාධ කාරයනවක් කවරවර කෙනෙක් තිසාරණය පිටන ොට බෝධී සීලයක පිහිටන කොට වන ඒක දැන් අපේ මිනිසුන්ට සාමානධයක් වෙලා තිෙන්නේ අවසර වන්හස බහන්සේ කරණ පහැදිි කරනෙක හොඳයි ටික්මාව බහන්සේ තර පිවිසන්නක් ඒ සම්හඳවම සමහරුන් අපි දකිනව සන්ධහාවේදී බුද්ධ වන්දනාව ගෙදර සිදු කරන්නකොට, බුදු පහ දල්න්නනකොට. සමහර වෙලාවක් නිමිති කොටගෙන මේ වෙලාටම තියන්න ඕන මේ පැත්තටම තියන්න ඕන. මේ වගේතඒකාරණා කරෙත් සැලකිලිමක්තිෙනවා. සමහර බයිට කරන ස්වාමන් හස සමාදන්න හස බුදු පහන තිබෙනත්තන් ෙට් හොක් වෙන්නහේ යම්යම් බලපෑමල්ල වෙනවා කියලා බයිට බදු පහන තාබුදු එරණ වහන්සේ වදනා කිරීම සිදු කරෙන. තවත් සහර පිරිසිටින ස්වාමිණ හන්සේ රාත්‍රයට පිරිත් සූත්‍ර දේශනා සධායනා කරන බය නිසාම තමන්ට කරදරවයයි කියලා. එමි මේ පරමාර්ථයන්ගෙන්ද අපි බුද්ධ වන්ධන සිදු කළියුත් සන්ධ්‍යාවවි නිසේ තුනුරුවන්ු දෙෙසා මල් පහන් පූජා කළියයුත්තේ ඒහිද අපේ සැබෑම අපේ හිතේ තැන් පත්වියුතු අිෂ්ඨානයකුමදස්වාමි හස. බුදුරජාණන් වහන්සේගේ සරණ අපි ලබාගන්නේ කෑමවේලක් හොයාගන්න නෙවෙේ. වෙනයම් ලෞකිකාාවශ්‍යතාවක් පිරිමසාගන්න නෙමේ. බුදුරජාණන් වහන්සේ නම්මූ මේ මිහි මඩලි පහළ වූ අස්සම සම් උතුමන් වහන්සේගේ සරණ කුමකටද. ලෝක කිසික් කෙනනකුට කියා දෙන්න බැරි අමරණයෙන් නිවන් මග අසාදනගන්න. ලෝකෙ කාටවත් විර කරන්න බැරි සැසීම මාමත්ත විවරන්නයි භාගතුන්න්නන්සේ පහල වෙන්නේ. හැමෝ දුක්සෝ සුසමකටම සදාාතනනික විසදුම ලබාදෙන් පතහග තැන්වාසේ පහළ වෙන්නේ. එවන් සාස්්‍රෝන්වාස කෙනෙක් සරණයන්නේ මේ සාමාන්‍ය ජීවිතය ඇතිවන්න සාමාන්‍ය ප්‍රශ්ණල උත්තරහොයන්න නෙමේ. සාමාන්‍ය ජීවිතය ඇතිවන සාමාන්‍ය ප්‍රශ්ට උත්තර දෙන්න ඕන තරම් පිරිසමේලෝකෙ සැදී පැදින්නව. බදුරජාණන් වහන්සේ සරණයන්නේ සංසාර සාගරයෙන් අතමිදීම මේ මාවත් එක බෙන කාටව කියන්න බෑ. එකක් මොන දෙවියකුටත් ම ්‍රහමයකුටත් කාටවත් කියන්න බෑ ඒ මාවත්ත තතාගේ තැන්වාසේ විතර විිවර කරන්නේ. ලෝකෙ සාමාන ජීවිතයට මඟ පෙන්වන්න ඉන්න කාටවත් දුකෙන් අතම දෙන්න චතුාරි සත්ති ගැන කියයා දෙන්න බෑ එකගොලො දන්නේනෑ ස්වම්භෝක්ඥාණයක් නෑ. ීවි අ ප්‍ර න ප සිරේ ගැ විතරයි දන්නේ එනි සාම චතුර සත್්‍යය නම් ූ රම් සත්‍යಯ ලෝ විබර කරන්නේ භාග්‍යතුන්හස ඒ අ බෝධ කරගන්නයි බුදුරජාණන් වහන්ස සරණයන්නේ ඒ නම් හවසට වේවා දේට වේවා මල් හන් පෝජ කරද්දි ඒ අහාගතයන් වහන්සේට ලෝක පෝජා කරද්දි අනවශ්‍ය මිත්‍යමතාවශ්‍යනෑ පහන් ආලෝක පහන कोයි පැත්තට හරෝල පෝජ කරත්කමක්නෑ අවබෝධ හිං කරන්න ටඕ එකයි වැදගත් වෙන්නේ ළ ට ග න් වන්සේට සි හත්තරපැෙන් ඕන වෙලාවක බන්ධනා කරන්න සොදසුයි. නියමිත වෙලාවක් කියල දෙයක්නන්නේ හැබැ බරුුණ මෙන්න මෙහම දෙයක් කොඳයි ැගගේ ෙදරක කියන්න එත්තෝ කාරි බහුලයි ඇරැකි රක්ෂාවලට යන්න වෙනවා ඇගෙදරට එන වෙලාව ගැන හරියට කියන්න බෑ පයි කයිදයටටත් ොද නීමිත ලාවක් අපි හදාගන්නවා එකඟ තාවයකින් හැම දෙනාටම සම්බන්ධවෙන්න පුුව. අපි තමකෝ කාඩත් පහසු නංග්‍රාත්‍රී නමයට බගේ තත්හාගතයන් වහසට වන්දනා කරන්න? දඩුවෝ අම්ම තාත් එකතු වෙලා අන්නේ වෙලාව හදාගන්නවා. වෙනකාරණයක් ේතුල නෑවරුණ. වෙන ගුප්ත අදහස් ගොඩ ේතුලනෑ මිත්‍යාමතයක් කේතුලනෑ එනිසා පැන් පෝදක් පතාගතයන් වහන්සට පෝජා කලත් පහනත් දැල්ලුවත් පිළිම වහන්සේ ෙදට තැම්පත් කළත් අමුතු මිත්‍යයා මත්තවල කිසිසේ තිරවෙන්නපා බුරජාණන් වහන්සේ කියන්නේ ලෝකෙඩ සාංතියක් මික් ඒ ධර්ම ශපයක් නෙමේ එනිසා මේ ධර්රම මාර්ගෙයට ආපු කෙනෙකුට මෙ පරෑල් බඳු සිතුවී වැදගත්ව එන. එනිසා ප්‍රඥා ආලෝක විට දවසන්දවත ශ්‍රාවකයා ගමන් කන්න ගොටේ මිත්‍යයා අදහස් මිත්‍යයා සිතුවිලි අනවර්ශිවිදයට ඇතිවන භයජනක සිතුලි මෙමඔක්කම ප්‍රහණය වෙන්න ඕන. එනිසා පිරිත්කිව වෙනනත් තම් බය ඇති වේවි. ඇ පිරිත්කිවෙනනත්තා නිින්ද නොයාාව, ආධී වශය හිතනක වැරදීවරුණ. නිදාගන්න නෙමයි සුව නිදක්ලබාන්න නෙමේ බුදුරජාණ වහන්සගේ ධර්මය සජජයනා කරන්නේ. එහෙම කළොත් සුව නින්දක් ලැබෙන්න්නෙන්නේ තිසරනයත් පලළද වෙන්න පුළුවන් බලාපොරොත්ව උත් මික්කට යන්න ලැබන්නෙ. ඇැ අවබෝධයෙන් කලොත් සුව නිදකුත් ැබෙනවා. කිසිම අනුෂ්‍යාදී කිසිම බයයක් සකක් ඇතිබන්නේ මිනිස් නොමිනිස් කාගෙන්වත් තරජයක් ගර්ජනයක් ඇතිවන්නේෙන ඇති වඋනත් වවාහාමයේ ප්‍රාණය වෙනවා. සෑහෙන තරමකට අකුසල දෙපාක මැඩගෙන හොඳ ජීවිතයක් ගත කරන්න පුළුව. හොඳ හිතක් පපවක්තිෙන මනුසේ කැරිට ජීවත්වයන්න පුළුවන්. එතින් එනිසා මෙති සරණ දායාදි ලබබ ගෙනෙකුට චක්‍රවති රජ පදවියකට වඩා මේ ඉතාම සස්සාකාරයෙන් ජීවිතයට සුව ගෙන දෙනවා. බොෝ දෙනාවරුණ මේ කාරණය තවත් සාකච්්‍යා කළ යුතුයි ගැඹුරින්ම බොහෝ දෙනාට හිත් තිසරණයක මම පිහිටියා මම බුදුරජාණන් වස සරණ ගියා කියන මේ හැඟීම හදවතට කාමදි ලනෑ පුුදු කෙනෙකුගේ සරණ ලබාගත්ත ශ්‍රාවකය කියන්නේ මේ ලෝකේ මාරයටටවත් බයිතින කෙනෙක් නෙමේ එයාට අමුතු අපේක්ෂානෑ එයා දන්නවවා ජරාමරණ ධර්ම සමුදායක් මේ ජීවිතය කියන්නේ. ජරාමරණවට උත්තර නෑල් ලෝකෙවරුණ උත්තර නැති ප්‍රශ්නලට අභූතයෙන් ෙමනත්තාම් මිත්‍යාවෙන් හිත සනසගන්න තාවකාලිකව ඒම දේවල් කරා යන්නේ නෑ. ය දන්න දුක කියන්නේ අවබෝධ කළයුතු දෙයක් මනිසා. දුක කියන්න දහමත්ව භාවය වනාකාරයෙකෙන් ලෝක කිසිවෙකට වෙනස් කරන්න බෑ. අනේ මේක දුකයින කියලා එනඒන ප්‍ර්යට මූුණ දීලා විදව විඳ ඉන්න මේ දහමතියෙන්නේ මේ දහමේ හැසිරෙන ගෙනාට මාන සිකවා සීමිත සාතතියක් නකවරනයක් ලබෙන බෞදතිකව ො තිබත්ව න ර මා සි ීමනැත්. සෙකැනසම පරිේතිනගේ අතු පැලක ජීවත්ව වනත් පෝසත් මනු ේක්න. මානසික සාන්තිය තිනව ්‍යන්තර ප්‍රීතිය තියෙන වන ්‍ර්ධාවතියන වන ගුණ ධර්මතියෙන වන. ගල්ලනක ජීවත්වනත් පූජනිය මනු සේක්න. එනිසා මනිසකගේ පූජනීය බව ගරු සභාවනය භාවය ඇති වන්නේ වස්තු දේපල ාහිර දේවලන්න සානේ හදපත කොච්චරදුරටයා ගුණ ධර්ම පේටවාගෙන තියෙනවද ඒ අතරට තිසරනීම ස්ථාාවරක කොචරටම පීටල තියනද. ජීත සෑම ප්‍රශ්යක්ඇදදිම හිතන්න නිම බදුරජාණන් වහසරනගේගෙන. ම ඒ ගතුුන්ාස දාල සීලයක පිටල ඉන්න කෙනෙක් මම මෙත නිද ගෙන හමදක මුත්තර හොයන්නේ. මම සොයන පිළිතුර දුස්සීල භාාවයකින් අවසන් වෙන්න බෑ. මම සොයන පිළිතුර තිසරනේ පාවාාදීමක් වෙන්න බෑ. මම සොයන පිළතුර ස්‍රද්ධාව නැතිවනිෙක් වෙන්න බෑ ීරේ නැතිවනක් වෙන්න බෑ. තවත් ගුණ දරම වැඩෙන් නෝනි මගේ පිතුර හර සැවිම්ම. බෞද්ධයා බුදුරජාණන් වසගේ ශ්‍රාවකයා. ජීවිතයට මුහුණ දෙන සෑමාකාරයකයි මෙයාගේ ජීවිතේ. පාරමී ධරම ගණනාවක් වැඩෙනවා. පාරමී නැමැති පු්පදාමයට දවසින් දව සමල්ලෙ එකතු ෙන්න්න ඕන්න. බහෝද දෙනා ජීවිතල සිද්ුවනය එක අනි පැතැනවරුණ. එනිසා මේ ජීවිතයට මුහුණදීම කියෑන්නේ ුදුරජාණන් වසගේ ශ්‍රාවකයා වරුණ මේ. ඉතාම ප්‍රඥාව නුවින් මුහුණදිල හැම සිදුවීමකින් ගුණ ධර්ම දිියුණු කරන්නො. ඉවසීම සද්ධාව අනුකම්පාව මෛත්‍රිය. වඩවා ගන්නවා ඒවුදිසයිම ලස්සන ජීවිතල් ලැබුණේ එඒවුද සාමයි මේ ජීවිතයේ, බුදුසිරිපාාවියස මලක්සේ පූජා කළේ ඉතිෙන්ම කරුණු හොඳ වැඩසිෙහි කරගෙන ඔබ මේ ශාසනු ප්‍රතිපදාවේ දෙන්න ඕන. හොඳයි ස්්‍රද්ධාවන්ත පින්නතුනේ හොපේ ජීවිතේ. ඔබ නියමාකාරයෙන් බුදුරජණන් වහන්සේ සරණ ගිහාාද. ධර්මයේ සරණගියාද. ඒ උතුම් වූ ආරය මහා සංගරත්නේ සරණගියාද කියලා අපි අපේ හිතන්ම විමසල බලන්නට ඕන. දින චර්යාාවේ තවත් එක් අවස්ථාවක් ඉදිහට බුද්ධ වන්දනාව සිදුකරනවන්නම්. තිසරණය සමාධන්වීම සිදුවෙනවනම්. ඒතුළ අපේ ස්වාමන්හස සහිපත් කලා මතක්කරගනීම වැදගත්ය කියනකාරණේ හැබයි මත කියටා පමණින් ඔබ එහි අධිෂ්ඨානපූර්ුවකව චේතනාවකිින් නැතුව සමාධන් වී නැත්නම්. තිසරණය තුළින් තමන්ගේ ජීවිතය දකින රුත්හ නොගන කටයුතු කලා නම්ඒ මතක්කරගැනීමේ ති වැඩක්. බෙනවාද කියල බොවිම සබලන නිසාපින්නතුන. මංහිතන්නේ සව වහසේ වගේ අපි දකිනවා සමහරු බුද්ධන් ජීවිත පරිියන්තන් සරන ගචචාමි කියලමේ බුදුරජණ වහන්සේ ජීවිත පරිත්්‍යයාගෙන් අමස්කාර කරනවා වන්දා කරන. එතුර අපිර බොරුවක් එහම ැති ුණොත් දස්වමන්හස ගැන උන්හන්සේ වෙනුවෙන් ජීවිතය පූචා කරනවා එක නර්තයෙන් වන්දින්නවා හැබැයි. අපි මිත්්‍ය ආදෘෂ්ටීන් පසු පසේ ලෝගෙන යනවා. එතකට අපි බුදුරජාන් වහන්සේ කෙන බුදුරජාණන් වහසේ කෝප වෙනවායි කෙනෙ නෙමි අපි අපේ ජීවිතටම කරගෙන තිබෙන ආවැඩක්. පැදිලිවූ මරුණ වංචාවක් කරගෙන තියෙන්නේ. තිසරණය තුළ පිහිට බපුස්්‍රාවකයා අය තිසරණය පිටීම ආකාර හතරකින් උත්තම ධර්මයෝ ගන්වුවනු. එකක් තමයි මරුණ ආත්ම සංනිර්්‍යාතන සරනාගමනින්. සසරදුකින් මිදීම පිණිස සියලු ලෞකිකලෝකෝත්තට සම්පත් ලැබීම පිණිස බුදු සිඩිපාබියස? ශරි සන්ධර්මය අභියෙස මම මගේ ආත්මය භාර කරනවා පරිත්‍යයාග කරනවා කියනෙකයි ආත්ම සන්නිරාතන සරණාගමිය කියන්නේ. වනකිව බුද්ධා ජීවිත පරිියන්තන් සරණංගත් යාාමි කෙලා. අපි කියන්නේ. එදෝට ඒක ඉතා ප්‍රබල වැඩක්. ගැඹුරු වැඩක්. නිකං වචනයක් ීමක් නෙමිවරුණ. ඉළඟට තත් පාහෙන සරනාගමනයකයන්නේ. බුදුරජාණන් වහන්සේ ධරමරත්නය සංගරත්නය සරණයනවා කියලා. භික්‍ෂූන් වහන්සේලා. එනඟට සාමනයේරාදී යම්කිස කෙනෙක් තමන්ගේ පචනෙන් ප්‍රකාශකිරීමෙන් ත්තම් අධිෂ්ඨාන කිරීමෙන් ඒ උත්තුම් තිසරණයේ පේටීමට කියනවා තත් පාහින සරනාගමය කර ශිෂ්‍ය භෝපගමන සරාගමනයකෙන් ම අදේදාම බුදුජාණන් වහන්සේගේ ශිශෂ්‍යයක් වෙන මත වැැසියෙක් වෙනවා. ඉතින් එහෙම කිවහම වරුණ බුදුරජාණන් වවාස වදාහලදන පේදීවිතවල වන්නේ උත්ම ගෘරතුමාගේ කියනදෙන ශි්‍යා කරන්නේ එඇද ගුතුමාගේ මග පෙන්වීම ශිෂ්‍ය ගම කරන්න ඕනි යම්තනක ශිෂ්‍යා පිටයන වන ඒන අ ශෂ්‍ය භෝපගනය නෑන. ඒඟට මේ ධරමයෝ ගණනවරන ප්‍රනිපාත සරනාගමනය කියලා. ප්‍රනිිපාතිය ගැන එත්තරම ගෞරව කිරීමනි. එතගොට තමා විසින් අ්‍ය අන්ටගන උසස්ම ගෞරවය. කිීම්මසයෙන් සිදුවන සරණාගමනේ. එමනැත්ත යමකු විසන් අන්‍ය අන්ටකන උසස්ම ෞරවය පිරිනැමෙන්න්නේ. ඒ ඇැනත්තා විසින් අන් හැම දෙනාටම වඩා උසස්කොට සලගන ෙනනටනේ. එදවට පේ සලු දෙනනාට මඩ උසස්කොට සලකන්නේ කෞද දුරජානන්වා දෙදන අපේ ජීවිතය උපරීමම ෞර ෙහිමවෙන්නේ භාග්‍යතුන් වන්සේට. ජීවි උපම ෞරුව ධර්මරත් න සංගරත්නයට. ප්‍රිපාතිය කියැන වන්දනාවට නමක් පරුණන. මෙලෝක කියන මනිස්සු නෑකම් සලකල හිතවත්කම් සල්ලකල බෝධනාට වන්ඳන්නනවාන. ය නිසා ඇති ගැනීම නිසා රජබරන්ට වන්දින්නනවාේ උපකාරලලාාගන නොයක් දනාලගිල්ල දන වටනවා. ඒ ෞකිෙක්ක කරුණ මුල් කරගෙන යට වඳදින්නේ. ඒක ඔයි ආකාරෙක් මත් කරන වන්දනාව නෙමේ මේ කියන බුදුරජාන්වාන්සට වන්දනාාගන්න වන්දනාව. අපට සසර දුකින් අතමි දෙන්න මෙ අමාාවවත විවරක භාග්‍යතුන් හ විර අපේ නමස්කාරේ වේ වාකල සිරිපාබියය දනින් වැට සරණයනු. ඉතින් එනිසාම මේ සරණා ගමනේ බුදුරජාණන් වහසගේ සරණයේ පීටිම් ඒ වගේ ස්ථාවර වෙන්න වෙන්න ඒයාගේ ජීවිත් බලවත් වෙනු ආධ්‍යාත්මික පුද්ධම ක්තියක් ගොඩනගෙන. බුදුරජාණන් වහන්සේ සරණගයාාට පස්සේ ඉසිම මිත්‍යාවට තම හදවත රිගන්න ඉඩක්නෑ බුදුරජාන් වසේ හේතු පළ දමක් වදාහරනු මහරණ ජීවිතයට සපදුක්වේදෙන අන මෙන්නම බඳු ධර්මනියයාමයකි. ඒය ඉක්මවා ගීලවරන වැදයම් වෙනනම්දයක් විශවාස කරනවන වෙන වැඩි පිළිලක් විවා කරනවන පුනුවවා හින්දන්නන්නේ මේ මගේ ආදීවශු මිත්‍යයා මත්ත ගනාවක් සමාජගත් වෙලා තියෙනවනන්නේ ආන් එතකොට ඒවා ඔස්සේ දුවන්න ගත්තොත් තිසාරණය පලදු වෙනවා. ඒකාරණය ගැන හොඳින් සිහිකරගෙනයි අපි මේ උතුම් දායාදේ ලබන්න ඕන. හොඳයි මට විශ්වාසයි ඔබ මේ මොහොතේ ඉදලා අපේ කෞරවනය ස්වාමීන් වහන්සේ සහි පත් කළා කාරයට තිසරණ සමාධන්වීම තැන ඉඳලා. ඉන් තව උඩට යන්නයන්න තව ඉදිරියට යන්නේ යන්න තමන්ගේ ජීවිතයේ බුදුරජණන් වහන්සේ වෙනුවෙන් ප්‍රතිපත්ති පුරණ ජීවිතයක් බවට බුදුරජණ වහන්සේගේ ගුණධර්මයන් තමන්ගි ජීවිතය තුළි නිස්මතුරගන්නට උත්සාහධරන ජීවිතයක් බවට පත්කරගන්නට ඔබ යොමුවෙන අනුවනවානයි ඒ සඳහ පින්නනි ඔබ දැන් පටන් සූදානම් වෙන්න. ස්වමින්හන්ස ඔබවහන්සේ පලමු පැනේදීම පැහැදිලෙක් කළ අපි තෙරුවන් සරණය ආකාරය. ඒ වගේම ඒ තුළ තව කෙනෙකු යොමු කිරීමේ වටිනාකම. අපි ඒ සඳහා යොමුවීමේ ප්‍රධාන අවස්ථාවකරසි ඔබහන්සේ ශ්‍රදධාව සහිපත් කළා බුදුරජණන් වහන්සේ අපට ජීවමානව දකින්නට නොලබුණාට උන්වහන්සේගේ ධර්මය සුරේ උන්හන්සේ දකින්නට තිබෙන ඉඩද ප්‍රස්ථාව පිළිබඳ වහන්සේගේ අනශාසනාව තුළ ගැබ්වෙලා තිබුණ. සොන්හස බුදුබුණ මෙනේ කිරීම ලෞකික ජීවිතයටත්. ඒවගේම ලෝකෝත්තර නිමන් මග සාක්ෂාත් කරගනීමටත් හේතුවනාකාරය සහ. එතරම්ම බුදුගුණයක් අපි දේශනාකිරීම සමහරුහිතනෝ මොනවද ඔය හැටි අපට කියන්නට තිබෙන්නේ. අහන්නට තිබෙන්නේ. එක්කම දේමද මෙහිී ආන්නට ලැවෙන්නේ. හම හිතන අවස්ථාවන ලබෙන්න්න පුලුවන්නිස්වමිහන්ස එනිසා එපූරුව පෞසිත පින්සිතත්වාට පත් කරන්නට පහාදන ලෙස ොහොම කෞරවේන්න වහන්සටආාදන කකරම. පින්වත් වරුණ සරනාගමනයේ ප්‍රභහේද දෙකක් තියෙනව ලෞකික සරනාාගමන, ෝකෝත්තර සරනාාගමනේ. ලෝකෝත්තර සරනාාගමනය කියෑනනි සෝවාන් සකදාගාමී ආදී මාර්ග පහල ප්‍රතිවේදය තුළ එයා ලබන උත්තම සැනසීම. ඒ ලෝකෝතර සය කිසිම හේතුවකින් වෙනස් වෙන්නේ. එතිනි මෙහතින ෞකික සරණනාාගමනය කෙලිටි වෙනවා ඇතැම්ිට මිත්‍යයා දුෘෂටි ඉන්ඩගෙලෙක නැතිවෙන්නක් පුළුව. එත ගොටම ්‍රදධාව කියන ධර්මස්වභාවය තමයි මේ ලෝකෝොත්තට සරනාාගමනය තුළින් ස්ථාබරවෙන් ඒයාගේ ්‍රද්ධා ඉන්ද්‍රිය සද්ධා බලයේ ස්‍රද්ධාය තරතීයෝගං, ශ්‍රද්ධාාවම්මයි සංසාරසාගර තරණය කරන්නතියන්නේ. සද්ධා බන්ධති පාතහියන් අසරගමන යන කෙනාට නිවන දක්වා එකම මගවියදම ශ්‍රද්ධාව. ද්ා ඇතිව වෙන නම්මකද කරන්න ඕනි සදධාදේ තාගත සබෝධීින් තාගතයන් වසගේ ගාස්චය ම ජීවිත. සම්මා සම්බුද්ධ රජ්‍යය පිළිගන්නට තරම් ප්‍රඥාාවදිියුණු කරන්නුවන්. හනම් මකක්ද කල ුත්තේ බුදුජාණන් වහන්සගේ අනන්ත ගුණය ගැන අහන් ඕන කංවලින්. එතකුටවරුණ මම එදාත්වඔබට සාකච්ඡහාවිෙදී යල දුන්නා මේ හිතක නීවරණ ක්‍රියාත්මක වන විදිිය. කෙනෙකුගේ නීවරණ යටපත්වෙන සෑහෙන තරම් මෙලාවක් එක දිගට කුසලාරම්මණනින්න්නඕනි? හොඳට සසාර්ගමනි පුහුණුගරැපු කෙනෙකුටන බුදුගුණ මෙැෙහිරනකොටම නීවර්ණ ධර්ම සංසිිඳදිලලා හිත සමාධිමත්ව වෙනවා සහර කෙනෙකට සෑහන වෙලාක් බුදුගුණ දගුණෙකු සලාරම්මණ හොඳදට වඩන්නු නතකොට තමයි සිතේ මාද අති වෙන නිීවණ අට පත්වවෙන්නේ. එතකොට යම්කිසි උතුම් භාාවනාවක් තරමස්්‍රවණය කියන්නේෙ භාාවනාවක්, සාකත්්‍යහාව කියන්නේෙ භාවනාවක් දේශනාව කියන්නේෙ භාවනාවක් මේ වගේ උතුම් වැඩ පිළිවෙලක් සමග. යම් ශ්‍රාවකයික් ඒකාාත්මීය වෙලා ඉන්න වනං වැඩි වෙලාක්. එයායට වැඩි අවස්ථාවක්තියෙනවා චිත්ත පාරිසිුද්ධි ඇත කරගෙන මග පල නිවනින් සැනසෙන්. එනි සයි මේ උතුම් වැඩ පිළිවෙළමි උතුම් ධරම දේශනා එදාමෙදාතුර තුන්්‍යම්්‍රයක් අකණ්ඩ සිද්ධ වුණ. බුදුරජාණන් වහන්සේ දේශනා කලළි මහරහතන් වවාන්ස දේශනා කලි. එහම ැත්නම් කෙන ගොුණි තැන්න බොලා මොනවද ය වරුණකිවගේ මොවද මෙච් ලාක් කියට එකම දේනේ දෙ කියලා වරුණ භාවනාව කියන්නේ. එක්ක මර මොුණක් සෑහෙන තරම් වෙලාබක් ප්‍රගුණ කිරීම. ඒමයි භාවනාව වෙන්නේ. බදුරාණන් වහන්සගේ ගුණේ එක දිගඩ සෑහන වෙලාවක් හිතන්න හිතන් හිත රිසිුද වෙනවා ්‍රදධාාව වැඩනවා ප්‍රඥාාවවැඩනු සමාධිය වැඩෙනවා නිවන් මගමිවර වෙනවා. එනිසා ඒම පි කළ යුත්තේ. එනිසා එ එකම අරහංගුණයුනක් එනෙකුට පුළුවන්නම් වරුණ බුදුගුණ අනන්තයි සාගරේ වගේ බුද්ධෝපි බුද්හස බනය වන්නම් කපපම්පිචේ අඥම භාසමානු තිීඒත කප්පෝ චිරදීගමන්තරේ නැතිී ඒ තවන්න්න තතාාගතස්ස. අයුස්කල්පයක් ෝතරා බුදුරජාණන් වහන්සේෙනකුගේ සිරිමුවමල්ලින් වෙනදයක් නොවදාරා බුදුගුණම වැදෑරුවා. අයුස්කල්පය ගෙවිල යනවා බුදුගුණාව සන් වෙන්න එක භාග්‍යතුන්නාාසෙත් වදාරන් වරහතන් වහ සසලත්වදාාරවා. එනිසාමත් පැකීපයගෙන් හෝර කීපගෙන් තුන්්‍යම් රාත්‍රයගින් එක්ම බුදුගුණයක් වත් මෙසේය කියලා. අර්ථනිරූපණය කළ පෙන්වන්න බෑ අපි තාම ඉන්නේ පොහුදුන් භූමියක නම්. අපට බුදුගුණේ ගෝචරය වන්නත් බහම සීමිත වශයෙන්. අර කෙස් හවුල භාවේ වැඩිවෙන්න වැඩිවෙන්න. හිත කාලයක් තිස්සේ අනාතව තබල. ඒ අනාතවෙච්ච හිතකඩ සනාත භාාවය ඇතිකන්න මේ අමාතම දෙන්න දනට බඳුවිතරගවගන් ඇතිවන්න පුළුවන් කෙනෙකොට. මිලෝකේ තින්වා ොහෝ පින්වතුන් සැදී පැහැදිී. වදමි උතුම් බුදුගුණ වරුසාාවෙන්න්න පිස්ුවපත් වෙන්නේ කියල බලාගනනවා අන්‍ය අයි උදෙසායියේ ආරාධනාව මේ හිපත්කිරීමම් එමන දවරන. ඒමයිස්වන්නස. එම නත්තතාන් හිතතුවා ආාධහස්තියන? ඇ ශ්‍රද්ධාමාත්‍රයක් නැති එනේන ඕනෑම මතයකට තම සිත විවර කල්ල තියෙන එහෙම කෙනෙකොටනම් මංහිතන්නේෑ බුදුරජාණන් වහන්සේ දහම් වදාලා එය සරනක් ලබාවි කියලා එනිසා ශ්‍රද්ධාවන්ත වූ සිල්වන්තෝ ගුණවන්තවූ මේ බුදුසසුනේ භාරය සුලන බුදුරජාණන් වහසේගේ දායාදය ලබන්න කැමති පින්බරරි සිදත්‍යති පින්බර මිනිසුන්. තමයි ඒ ුදුරජාණන් වහසේ ගුණේ මිරක්වෙන්නේ රහතන් වහසටඩේ ගුණේ මීරක් වුණ මග පලලාභියතුමාන්ට අම මිහිරක් වුණ. එදාමෙදාතුර වව සූවසයන්ටය අම මිහිරක් වුණ. ඉති මම හිතන්නේ. එනිසාතම ඔේ එදා මෙදාතුර රහතන් වවාස රාත්‍රියය වෙන්ක කර ගත්ති. සර්ව රාත්‍රික දේශනාව දෙෙසා. තනස තුන්ඥම් රාත්‍රියය කියෙලා අර්ථ ගැන්වන්නේ කුමක්ද ස්වාමණ වහන්සේ කෙන බුදුරජණ වහන්සේගේ ජීවිතය තුළ තුන්්‍යම් රාත්‍රීය ක වෙන්වෙන් කොට දැක්වවස්ථාවන් තිබෙනවාද මි රාත්‍රියය. පර්වයාමය මධ්‍යමයාමය පස්තිමයාමය කියලා රාත්‍රය ගොඩස්තුනකට බදෙනවා. හවස හහිටතා ආරම්භවෙලා ප්‍රාත්‍රියය දහයි විතර වෙනක රාත්‍රියය පූර්වයාමය. එතකොට ඒ කාලෙ භාග්‍යතුන්ාසේ ඒ දිසාවලින් එනෙන සිවනක් පිරිසට මේ උතුම් දහම දේශනා කරනවා මාර්ගි කියා දෙෙනවා. ඉළඟට රාත්‍රිය මධ්‍යමයාමේ එළඹෙනවා රෑ දහයි විත්තරින්ද රාත්‍රී දෙක විතර වෙනක. ඒ කාලි විශේෂීෙන්ම දෙවියන්ට බ්‍රහ්මයන්ට. ඒ සක්වල පලින්න්නේන දෙවි බබුන්ට, තමයියේ කාලේ වෙෙන් මෙන්නේ. වදේවතා සංයුත යවුත්ත සංයෘත්තවලතියෙදව අඩ දශනගර බදධර්මරිරයායි. ඉනග රාත්‍රී දෙකෙන් පස්සේ උදයසන හයිවිතර වෙන ක අරුනෝද්ගමනය දක්ว่า පස්්තිිමයාමේ. ඒ කාලි බුදුරජාණන් වහන්සේ ඒ පස්තිි මයාමෙෙන්, ික වෙලාවක් සක්මන් කරනවා. ඉතා කෙටි වෙලාවක් සැත පෙනවා ඉතුරු වෙලාබ මහ කරුණා සමාපත්තිර සමවැඳන ලෝකේ දෙස බලවා එම තමයි බදුරජාණන්වා ැගාස්චරේමත් චරිතයේ සම්බුද්ධරාජන පත් වෙලා ගත කරපු පුර අවුරුදු හතලස් පහම ගත වුණන විදිහේ. එතකොඩමහර දසක තතාගතයන් වහන්සේ තුන්ඥාමේ මෙක දිගේට දහම් වරුසාාවක් වස් වනවා එතළම යාම තුනම ආවරණය වෙනවා පාත්‍රී පටන්ගන් හවස්කාලී බැසයන මළහිරු දකිමින් ආරම්භ කරන. මේ උතුම් දශනාව පසුදා ලාහිරු දකිනකම්ම එක දිගන සිද්ධ වෙනවා වේෙනීය ජනයාගේ හදබත දෙස බලමින් ඉතිං එක ඉතාම ගැඹූරු ප්‍රඥාවන් උදාර උතුම් වරනා කළ නොහැකි ඒ තරම් අතිින්තය වැඩ පෙද වෙලා. ඉතිං අපට ජීවිතය එක්ම මතාවක්කෝ කෙනෙ ගුඩ පුළංගුණොත් මමත් ඒ භාග්‍යවඋතුන් වහන්සේගේ ආශ්ච්‍රේමත් ගුණය ගැන මෙනිිහි කරමින් බුද්ධාළම්බන ප්‍රීතිය උපදවාගෙන ම ්‍රිය ගලා කලා ක කියෙකොට හිතන්න පුල ුණ ොන මර ලාව දගතියයි කළ හිතනවාද. අලාභයක් වේගල හිතනවාද අවාසනාවක් වේගල හිතනවාද. කොහොමත් මැරෙනවානිේ. ඉතින්නේ නිසා මේවා ගැන හොඳින් හිතන්න ලැබිච් අවස්ථාව මේ පූජාකරන්න සෝදානම්මන මේ මල්වටියයට ලස්සන මලක් එකුතු කරන්න බලන්න. අපි සුදුකරන්න හිතන්න එපා ඒ මල්ටික පරවෙන නොදී පැන්ටිකක්කිහින්න හිතන්න. පරවෙෙන්හරල බලාගෙන ඉන්න එපා. කාට ගඩත් පුළුවන් සුපිපි සුවන්ද. අද පිරි බැති කුසුමින් මේ යුතුම් වන්දනාගමන උසස් ආකාරයෙන් සිදධකරගාන්න. ස්වාමන් වහස මටහිතන තව ඔබහන්සිගින් මේ සඳහත් අනුශාසනාව ලබාගතයුතුයි. කිෙලමට ස්වාමීන් වහන්සු පහදාදන්න. අපි මරණයට බයේ හැන්ගෙනවා දැන් කෝවිදුව සංගතය අප අදැකේය. අපි මෙහෙම හිරවෙන්නට ඕන ඇයි ස්වාමිනාන්ස. එහෙම හිරවී යුතුද. බෞද්ධයන් විදියට ඕනෑ මවස්ථාවක මරණය පිළිබඳ සිහිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේ එස් දේශනාකරපු දේශනාවටත් අපි කරන නිගාවක්නේද මරණය අබිමූ හැන්ගෙන කුසලය වඩන්නට මැඩිවෙන තත්ත්වකට පත්වීම. පැහැදිලිවම් වරුණ න සමුද්ධ මධ්‍යයේ න අන්තලික්ගේ න පබ්බතාන විවරම් පවිස. යත් අර්ටිතෝන පසෙහි මත්්චු. එහමනි භාග්‍යතුන් වහසේ වදාල. කතන ගිල්ලද ේරෙන තියෙන මාරයාගේ. මරණින් බේදන්න තැක්නෑ මහපොේවත් අහසව සමුද්‍රයවත් කොතනකවා. එනිසා හැගෙන් හැගෙන වඩ වඩාත් මරණයට ලංවෙනවා. ඇයි බුදුරජාණන් වස දේශනා කළි මරණ සතිය වඩන්න මරණය ගැන මනෙහි කරන්න. එවදාර උතුම් භාවනාවක් සිත පිරිසුද් වෙනවා. හැගෙන් හැගෙන්න්න ලෝබේ වැඩිනවා. හැගෙන් හැගෙන්න්න ව්‍යාපාදී වැඩිනව මෝහේ වැඩිනවා. අකුසල් බලවත් වෙන්න වෙන්න පෙරකරපු සංසාරය කකුසල් විපාක මතු වෙනවා මණෙක් මංගෙන්න්න පුළුව. අරන්ගතර උපගහතක කර දිි පත් න ේ හොඳ තොතැන්නක් වෙනවා පරුණු හැඟගීම කියලක කියන්නේ අකුල්වැඩීම කියනගෙන රණය නොබීමව මුහුණු දෙනවා කියනෙන් අදහස්රන්න මරුණු වෙනදයක් වෙච්චදෙන්න් කියලා තමන්ගේ ජීවිතත් අනුගේ ජීවිතත් අනතුරටයනැනෙේ මේ මගේ වසංගත ත්වයක්ව වේවා වෙනයම් රෝගී ත්ව අපි ආරක්ෂාවන්නට ඕන ක්‍රමවේ දෝස්සේ ආරක්ෂාාවෙනවා. ඒෙම ආරක්ෂාවවෙ මිහැබැයි, මේ උත්තම ධනමේ හැසිරෙන්න්න බයිවෙනවන. බුදුරජාණන් වහන්සේ එහෙම තනිවෙච්ච කෙනෙක්ද ඉතිහාසේ. දෙවියන් බුන් මරුන් සහිත ලෝක පිදුම් ලැබවා. එතකොට එනිසා අපි අපේ ජීවිතත් හැකගෙන අ අයක ජීවිතත් ආරක්ෂාකන ප්‍රතිපදාවන්දගෙන වෙන කවරදාටත් වඩා වැඩි වැඩියෙන් පින් පුරන්නෝ නිකාලයක් මේ වියසන එන්නේ ඇයි. අකුසල විපාක මත්තුව වෙන කායක. කකුසල්විපාගොට මහන නුව ැඇති බෞද්ධයක් කමක්ද කළයුත්තේ කුසේ බලවත් කරන එක පින බලවත් කරනෙක් ඒ පිට කරහා කරකරින්ද කවදාවත් සැනසීමක්නෑ. එනිසා පුළුවන් තරම් මේ දර මේ හැසිරෙන්නෝ නිකාලය. ඒවගේම වරුණු පුුවන් තරම්. ්‍රැල්ිෙනකක් නෙමයිවරුණු එක දිගටම ජීවිතක්ෂයට පත්වෙනකම් මේ ධර්මය ඇසුවත් ධර්ම දේශනා කරත් පාඩු වෙන්න නැහැ. කිසි සේත්ම පාඩු වෙන්නේෙ නෑ රැකගන්නට කියලා ගන්න හැම උත්සායකින්ම අහිමිවීමමයි වැඩිවෙන්නේ. ඉළඟට අතහැරීම දවුණු කරන්න දියුණු කරන්න අපි ඔය සංසාරේ බහෝකාලයක් පොරපිටියට බැඳලා පැනලා හොයාගෙනගේ පුදේවා නිරායාශයෙන් ලඟටයනවා. කාමය අල්ලන් අල්න්න කාමයක්න් ඇත්තිෙන. කාමයන් හොයන් හයන්න කාමයන් ඇත්තෙලායන කාමය අතහැර ිෙනට ඕන තරන් සපසන්පත් ලැබේවි යාට පුළුවන් ධර්මාණ කොේ පරිහරණය කරන්න. ඉතින් දෙනිසා අපි මේ කාල පුළුවන් තරන් සමහ වසයවරන එලි වනක ුදුරජාන්කගේ ගුණසහිකොන් ොන්න බලයක්ද ගොඩනැගෙන හදත්වල. කොච්චරනම් සාතයක් මේ හටජාතිතර ලබේද. දෙවිවරු සාධකාර දේවි. දෙෙවරුන්ගේ ආශිරවාදය ලැේ. ආය කාත දෙව ්‍රක් රජර න් නිස නිස ොවද කරැ ක කියේ. තුම ලනවා එතුකඩ මේ සිංහල ජාතිය සිංහල බෞද්ධයෝ. ඒවගේ පිළිවෙතින් පෙළගැසිල මේ වසංගත රෝගන මේ ව සංගත රෝග දාාහක්කාාව අපි බුදුජාණන් වහන්සේගේ සරණින් ඇත් වෙන්න අපි පින ඇත් වෙන්න. මේ ධර්ම මංගල්ල්‍යයන් මේ මහපොලේ අපි පවත්වවා කිය අභීතව කටයුතු කළු මේ රට මේ ජාතිට ඊට වඩානන් සාංතියක් නෑ වරුම මේ ප්‍රශ්න කාලෙන් මග හැ මුල්කාලේ ම ජුදත්තරයක් දන සියල නා ධර්ම හැුරු ්‍රක්ම හාර දු ප්‍රශ් විසඳ ලාගේ. දුජාන්හසගේ ධර්මයනම මගේ පුදගලිකා දසක්නවනි. එනිසා භරම මේ හැසිරුනොත් සේලුද සිල්වත්තුනොත් සසිල දෙනා ගනවත්තුනොත් මදුරජාණන් වහන්සගේ ශ්‍රී සත් ධර්මයටට අනුව මේ දහම හැසිරුන්න්න, ඒ හැරේෙන ගම්මානේ සූපත්වයෙනවා. ඒ පුල සුවපත්ව වෙනවා. ඒ රටේ ජාතිය සුව පතයෙනු. අපිට අවශ්‍ය වන්නේ අන්නේෙ බඳු ප්‍රතිපත්තිකාමේ හදපතිය ස්‍රද්ාබලය ඇති මිනිස්සු ඔබාස ගුපාසිකාවරු. එහෙම අයගේ ජාත භහමිය ශවී ලංකා ධරනී තලයි ඒබගේ පිින්ඇත්වො තාාවම මේ මහපොළුවවෙඉන්ව මටමතකගෑ සමහර සල්ර්රා්ටික දේශනාාවල ජ අපේ උපාස ගුපාසිකවෝ හිට්ටි පියවරක් මහාසෑ සැමදු දිහා බලාගෙන දොළස්පයක් මනහෙවවා. ස හ නිස ම ම හ පවති න්න ම තු දුස න පතින්නේ. එෙම ිනිසුන් ප ්‍රා ර. එෙම මනිසන් ප දීම සකස් රන්න ටඕන. එහෙම ිනිසුන් පී ේත්‍රයේ සගස් කරන ටඕන ඒ තමයි හා ං රාත්න ගකීම. ධ්‍යවල්ල ගකීම. රජතුමාගේ වගකීම, පාලකන්ගේ බගකීම. මේ රටේ සෑම පාලකයකුගේ වගකීම තමයි. බුදුරජාණන් වහන්සක ශ්‍රාවකයන්ට නිදහසේ දහමී හැසිරෙන්න්න පසුබිම සකස්කිරීම. ඉන් අනතුරුව කිසිම කෙනෙකොට බයවෙන්නයක් නෑ. මේ රටේ මොන වාහරි තැනක වැදක් උුණාන වුණේ දහමින් ඇත්වෙච්ච නිසා. එනිසා පුද්ගලියන් වැරදි කරට පසේ අලලා හිේදාාන ගලෙන් ඇයි මිනිසු වැදට පෙනබෙන්නන්නේ කිය ැලුව. ඒවැරදට පෙමෙනැති ඉඩකඩ පුංචි කාලින් දම්ම ඇති නොවෙනමිදට පසුදීමක් සකස්කරු ඒ කරන්න බැරිකමක් නෑ මෙචර පිවිර දමක් අපිළග නවා. ස්කන්දාා සූ හාරදහක දාහමක් තියනවා. එක්කම සූත්‍රෙයක් කිවවා ඒ සූත්‍රෙන්ම්පුලම් මේ මිනිසුන්ගේ හිත්හදන්න. එනිසාම් වැදගත්වවෙන්නේ අප අපේ යොගම මෙහවර ඉට්ට කනවාද නැද්ගෙන කාරණය විතරයිවරුණ. කාටමක් දොස්ක කියයින්නට නෙවේ අපි ශක්තිමත් වන්න ඕන අපිට පුළුවන් පරිමේෙන් ප්‍රතිපත්තියෙන් බුදු සිරිපාපුදන්න ටඕන. ඒ තුළ ආමිස පූජාවකු සිද්ධවේී, ප්‍රතිත්ති පූාවක සිද්ධැබේ. ඔබ ඔබේ දෝතින් මල්දෝ තක් නෙලාගෙන. ඒ බුදුරජාණන්හන්සගේ සිරිපාභියසට ලද්ද සැනින් ලදාවසරයෙන් පැමිණෙන්ද මොන්නම බාධකයක්වත් ඒ ගමන වලක් වන්නේඩ තබන්න එපා නැගිටලා යන්න පුළුවන්න ඒකාල මිනිස්සුත් දකුණේ දම් මහා සෑ සමිඳ වඳින් අනුරාධපුරයට ගිය පයින්වරුන් අදකාල වගේ තිබිලනිේ. ඒ වගේම යොදුන් පාහය හත මෙ තනකිරි පෝමින් කිරිසපපයෝ වඩාගෙන අම්මල ආවා බනමඩුවට එහෙම මිනිස්වපේරට හිටිය? දව බදුරජාණන්වාහසගේ ජාත ූමේ බුද්ධභූමිය ධරම ූමේ පරිණ්ාණභූමේ වදදින්න එකකාල ජීවි අතහැරලගේ. කියී දෙනෙක්න මුදදු පත්යෙන් නැදවේ නැවන් යන්නගහිල්ලා. එහම ක්ම සටහන් වෙලාන පොතේ. බුදුරජාන් වසේ ඒ දකල තමයි සරවක් ඥ තාඥාය දේශනා කලේ මේ ගමන එදදිනං ජීවි තක්ෂයට පත්වනොත් යා දුගතය නෑ කියලා සොතා පන්න්න වෙච්ච කෙනෙක් කිසිසේ ත් දගතියන්න කියල වදාලා. ඒවගේ වදාල මේ සතර ස්ථානයන් වදනාකරන්න එනගමනය කෙනෙක් අතරදි. කලුිය කොත් ඒ ගම ගැනයාට හොඳද ආවරජනයක් තිෙබොත් ඒයා දුග තියන්නන්නේ. ඒවගේම තමයි මහසය සමඳදුව වදින්න. ඒවග තම මොන අම්මෝ චෛත්‍යස්ථනයක් වදින්න බෝධිමහන්ස නමක්දන්න සංඝාස නමක් වදින්න. යන ගමනේ අන්නතුනකට පත්වනොත් එයා එයා දුගතියන්නේන අරුණ. ඒම විශවාසයක් අපට තියන මේ දහමතුල. අපි සරක්තියන මිනිස්සු ුදු සිරිපාපිියට වලතින්න මොන ගිරිසිකරයකද කක්න අපි අනවා අපේ බදුන් අපිවැන්දා පෙරලි පෙරලි අපි වැන්දා කියෙන තමයි සතුනින් ගම්මමානමට ආ. දකාල ශීපාද වන්දනාග නොකරපු කීදනකිව. මහ සේැන් බන්ධනා නොකරපු කේදනකින්වද මේ බූම මෙච්චර පහස ගන්තියන කාලේ මෙ ඇහදේ ඔයත් හෙත්වලට ගන්න ටෝනේ රුණ දැන් අපේ පුදබිම් පහල වෙලායනම ඇයි පහල වෙලායන්නේ මනිස්ුයහන්නේ නයේවට දැන් කූරගල ගන්න අප කිසික කෙනකළ දොස් කියන වනේ මහ හතන් වදල ජබින් ඇයහත්වමකද කරන ගහල පින්තුරටික් කනන්න නම ඕහ කරන්නද බර මේ රහතන්හන වෙලා ශ්‍රීපාදස් පරසය මේ භහමිය පවිත්‍ර කලේ. තැන්වලට අපි ඇත්තු යන්නටඕෝනි ඊල්ල අඩුම තරම මිනිත්තු පහො කිස්ක්වත් බද්ධානසති භාවනා වදන්න. ප්‍රහතන්වාසලගේ ගුණ සිහිකරන්න. දෙවියන් ඥාතින්ට පින්පෙත් පමුණුවන්න. ඒ වගේ තැංවලට පුළුවන් හැම වෙලාකුම යනකොටත් අපේදේ ආරක්ෂ වෙනවාන. අපේද අපි රැකගන්න ටඕනන එදාහිට බුරාජ රාජ මහාමාත්‍යවරුන්ගේ ගලලයින්. හදමතෙන් ගලාගේ රුහිරයෙන් අපි අද මේ ධර්ම කතා කරන්නේ. ඒතිහාසේ කාට්වත්මතගෙන? ඒතිහාස ගැන සිහරන්නේ දැන් අදබත්තුවලට අනුස් මරණයන්නේ? හසින් පපත්වනාවගේ හිතල් හරියන්නන්නේනෑ අපට තිව අයිතිහාසි ගුරුමයක් ැකීම අපිට බාරයි. එනිසාවරන මේ හොදර හිත්වල ගතයතුව අපේ මිනිසු ්‍රෝපකාරී හැසිරෙන නෙමේ රග කරන්නට නෙමේ ශාන්ති ගමක් සම්බුදු පෙරහරක්ට දහම බලවත්යනකට අපිසිහිල සමාදී ප්‍රඥාවලින් සන්නදධ වෙනකොට ඔොය පවිිටු බලවේ ගක්ක කටවත් කිට්ටුවවෙන්න බෑ මදුරජාණන්සික ධර්මයගෙන විශවාස කරගෙන හදවතින් ගුණමත්වෙන්න්න ගුණාත්ප හදවත්තක බලය අපපඩිමාණයවරු. අපට වැඩසටහනෙන් සමුගන්න කාල වෙලා උදාවෙලා අපේ ස්වාමීන් වහන්සේ සහිපත් කලා වගේ අපි පුරාතන රජදරූ නැතම් ඒ මේ රටකරවූ ඇත්තන් තමන්ගේ ජීවිතයේ පෝචා කලා බුදුරජාණ වහන්සේට. මේ සබුද්ධ ශාසනය වෙනුවෙන් මේ රට පෝචා කරන්නට තු ෙති න එවැනි ඉතිහාසගත මුතුන් මිත්තන්ම. ඒදක් ඒ පමණක්නවේ මේ වර්තමානයේදී අපි තිස්්වසරක යුද්ධයකින් දැටකාපු මිනිස්සු පෙරණවිරුවය රට අකින්නට සබුද ශාසනය ආරක්ෂා කරන්නට අභීතව පෙරමුණ ගත්ත අයිතගේ රණවිරෝ සිහිපත් කරන්නට මේ හො දවස්ථාව බාට පත් වෙන ඉදිරියේ එළඹෙන්නේ. අපි ධර්මයට ප්‍රතිපත්වීමය පූජාවන්වට මොල්තැන දෙමින්, බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිබඳව සිහිපත් කරමින්. හිත ධර්මයකරෙහි ගුණ සිහිපත් කරමින්, ඒ සඳහා යොමු වන කාලාවකවානුවගේඒ සඳහා. ඔබ සේරදිනාටම වාසනාව උදවේවා, අධිෂඨාන ශක්තිය ඇතිවේවා කිය ප්‍රාර්ථනා කරමින්. ඒ අධිෂ්ානය සපල කරන්නට බොහොම උනන්දුවෙන් අපට ඒ සඳහා අනුශාසනාසුදු කරමින් මඟ පෙන්නීමම් ලබා දෙමින් ඒවගේ ම දහම් දැනුමින්. ධර්ම මාර්ගයේ හම නිරත කරන්නට නිරන්තරේ අවවාධනු ශසනා සිදු කරන සිත්නනි අසුපුය ගරුදේශ කියයණන් වහන්සි පෝචනය වදනීය. බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට සඳහා ශක්තිය දහිරිය නිදුක්නීලෝගේ භාාවය දිර්කායිෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රැස් කරන සියලකු සලයන් වහන්සේට උතුම් වූ නිවීම පිණිසමවේවායකයා ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. සාධෝ සාධහෝ සාධෝම මනුමෝ දම් වෙනවා පින්මත්වරුණ. ෙෆිම් ර මඩලි හැම දෙෙනම් අපේ අතිභෝජනය මහා සංහරත්නය ඇතුළු අස නොබසිලු දෙනාටත් මේ උතුම් ධර්ම මාර්ගය තුළ වහ වහා ගුණ ධර්ම සම්පාදනය කරගෙන සාන්ත සුවය වෙත යනමාවත විවර කරගන්නට මේ උතුම් සඳහම් වැඩ සටහන් උපකාර වේවා කියල ප්‍රාර්ථනා කරනවා සාධෝ සාධෝ සාධ යාශිර්වාදාත්මක ප්‍රර්ථනාව සමගින් අද සිට්නෙත් අසපපු එෙන් සමුගන්න මහොතේ දිගින්දිගටම සිත්නෙත් අසපුුව අහන්නේදිදාට එපමක් නොවෙයි තවබහෝදිනෙ, ඒ සඳහා යොමුකරවනට ඔබ කටයුතු කරන්න. හැමදිනාටම උතුම් වූ ධර්මයාශිර්වාදය ලබේවා උතුමෝ මහා සංග්‍රරුවණ යාශිර්වාදේ ලැබේවා, ඒ මග ලෝකයාට දායාද කරපු සම්බුදුරජණන් වහන්සේගේ උතුම්බූ ගුණමයෝ හඳනාගෙන. මේ gaෞතම සම්බුද්ධ සාසනේම ධර්ම වබෝධයට ියලූත් කුසලයන් හේතු വේවා යික අප්‍රාර්ථනා කරමින්ෙන් සිනි සුපෙන් සමගන්න ඇම දෙനටම ෙව සරණ.